නවාය නමෝ නමෝ සාඛියනං දනාය නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරාසබං යති උත්තරීතරු ත්‍රිවිධ රත්නයෙන් අවසරයි. ඒ වගේම මේ ස්ථානයේට වැඩමව වැඩඉඳින අති ගෞරවනීය මහා සංඝ රත්නයෙන් අවසරයි. ගෞරවනීය සිල්මෑණියන් වහන්ස, සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා ඔබ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක ධාතුයෙන් මෙසෙන්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස සිහිපත් කරගෙන එය තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ උතුම් වූ මාර්ගඵලයන් හි පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තරගත වන්ට යදුනා වූ සියලුම ඥාතිද මිත්‍රාදී පිරිසත් සිහිපත් කරගෙන එය තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උතුම් පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අත මිදින සුපිත මුදිත වෙන්න කියලා හිතාගෙන. එමනම් පින්වතුනි, මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලුම දෙනා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගේ ඥාතිවරුන්ට ආරාධනා කරන්න මේ ස්ථානයට විදිහින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්ඛවලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, ශ්‍රාවක අධිෂ්ඨානය කරලා දේශනාව ආරම්භ කරමු. ධීරස්ස විගත මොහස්ස පබ්භින්න කීලස්ස විජිත විජයස්ස අනීඝස්ස සුසමචිත්තස්ස බුද්ධ සීලස්ස සාධු පඤ්ඤස්ස වෙසන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අකථං කතිස්ස
තුසිතස්ස වන්ත ලෝකාමිසස්ස මුදිතස්ස කත සමනස්ස මනුජස්ස අන්තිම සාරීරස්ස නරස්ස අනුපමස්ස විරජස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසංසයස්ස කුලස්ස වේනයිකස්ස සාරතේවරස්ස අනුත්තරස්ස රුචිරධම්මස්ස නික්ඛංඛස්ස පභාසකරස්ස මානච්ඡේදස්ස වීරස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නිසභස්ස අප්පමෙයස්ස ගම්හේරස්ස මොනපත්තස්ස හේමංකරස්ස වේදස්ස ධම්මත්තස්ස සංවුතත්තස්ස සංගාතිගස්ස මුත්තස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නාගස්ස පන්තසේනස්ස ඛේන සංයෝජනස්ස මුත්තස්ස පඨිමන්තකස්ස ධෝනස්ස අන්නද්ධජස්ස වීතරාගස්ස දන්තස්ස නිප්පපංචස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉසේ සත්තමස්ස අකුහස්ස තෙවිජස්ස බ්‍රහ්මපත්තස්ස නහතකස්ස පදකස්ස පස්සද්ධස්ස විදිතවේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අරියස්ස භාවිතත්තස්ස පත්තිපත්තස්ස වෙයාකරනස්ස සතිමතෝ විපස්සස්ස
අනභින තස්ස නොආපන තස්ස අනේජස්ස වසීපත්තස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මග්ගතස්ස ජායස්ස අනනුගතන්තරස්ස සුද්ධස්ස අසිතස්ස අපහිනස්ස පවිවිත්තස්ස අග්ගපත්තස්ස තින්නස්ස තාරයන්තස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්තස්ස භූරිපඤ්ඤස්ස මහාපඤ්ඤස්ස වීතලෝභස්ස තථාගතස්ස සුගතස්ස අප්පටිපුග්ගලස්ස අසමස්ස විසාරදස්ස නිපුනස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තන්හච්ඡේදස්ස බුද්දස්ස වේතධූමස්ස අනුපලිතස්ස ආහුනෙයස්ස යක්ඛස්ස උත්තම පුග්ගලස්ස අතුලස්ස මහතෝ යසග්ගපත්තස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
නත්ථි මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං හොඳයි තේරුණනේ අලුත් අවුරුද්දක් උදා වුණා. ඒත් එක්කම සිංහතනේ තමගේ ජීවිතයට විවිධාකාරයේ දේවල් එකතු වෙන්න පුළුවන්. ජීවිතේ විවිධාකාරයේ දේවල් හැමතිස්සෙම වෙනවා සිංහත. නම දැන් අපේ ඔළුවේ තියෙනවනේ අලුත් අවුරුද්දක් උදා වුණා කියලා. එතකොට දැන් අපිට හිතෙනවා මේ අවුරුද්දේ කොහොම වෙයිද දන්නේ. මේ අවුරුද්දේ තත්ත්වය කොහොම වෙයිද දන්නේ නැහැ කියලා. ඒකයි මම කිව්වේ දැන් අලුත් අවුරුද්දක් උදා වුණා. මේ අවුරුද්දේ තත්ත්වය කොහොම වෙයිද දන්නේ නැහැ. කොහොමදත් වෙනදනේ ඔබ විසින් කළ යුත්තේ එකම එක කාරණාව. සිහියෙන් ඉඳගෙන දහම් අහන්න. මත් වෙලා දහම් අහන්න එපා. අපි ඔබට මත් වෙලා දහම් අහන්න කියලා දෙන්නේ නැහැ කවදාවත්. හොඳට සිහියෙන් ඉඳගෙන දහම් අහන්න. ඔබ අහන ධර්මය මොනවද කියලා, මේ මොනවද මේ කියන්නේ කියලා හොඳ අවබෝධයෙන් අහන්න. ඒ අහන අතරේ ඔබ ඉගෙන ගත්ත දේ, ඒ වගේම ඔබ අත්දැකීම් ලැබපු දේවල්, මේ හැම එකක් එක්කම බෙඟුතුනි මේ අපි කතා කරන දේ හොඳට සංසන්දනය කරා. ඒකට තමයි බෙඟුතුනි ප්‍රඥාවන්තව බුද්ධිමත්ව ධම්ම අහනවා කියලා කියන්නේ. ඇත්තටම අපිට ඕනේ යන්නේ එහෙම පිරිසක්. ඒ ක්‍රමයට ඔබ බණ අහනවා නම් වෙනතනේ පළවෙනි ප්‍රධානම කාරණාව තමයි ඔබ ගැලවෙනවා. ඔබට ඔය තියෙන ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. ඒ ක්‍රමයට බණ අහනවා නම්. ඒ වගේම තමයි වෙනතනේ ඔබගෙන් කවුරු හරි ඇහුවොත් මේ මොනවද ඔය කරන්නේ කියලා ඔබට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද ඒ කරන්නේ කියලා. ආ පොඩ්ඩක් ඉන්නකො මම මේ අහලා කියන්න. අපි මේ මොකද්ද කරන්නේ කියලා අපිවත් දන්නේ නැහැ. අපි අහලා කියන්න. ආමඳුරු ඉන්නව අහලා කියන්න. ඔතනට ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ අවබෝධ කරපු ධර්මය මොකද්ද කියලා ඔබ දන්නවා වෙනත. අන්න ඒකත් එක්ක තමයි වෙනතනි ඔබට ලොකු අදිෂ්ඨානයක් එන්නේ. එහෙම නැත්නම් ලොකු විශ්වාසයක් එන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ගැන, මේ ආර්ය වූ ප්‍රතිපදාව ගැන ඔබට ලොකු විශ්වාසයක් එනවා. ඔන්න ඔය ලොකු විශ්වාසයට කියනවා පෙන්විතුනි සද්ධාව කියලා. සද්ධාවන්තයෙකුට කවදාකවත් කියන්න බෑ පෙන්විතුනි මම සද්ධාවන්තයි, නමුත් මට අවබෝධ වෙච්ච දේ නම් මොකද්ද කියලා මම දන්නේ නැහැ කියලා. සද්ධාව කියලා කියන්නේ භක්තියට නෙමෙයි. ආදරය කියලා එකක් තියෙනවා, භක්තිය කියලා තව එකක් තියෙනවා. ඒ එකක්වත් නෙමෙයි පිටුතුනි. සද්ධාව කියලා කියන්නේ වෙනම කාරණා. සද්ධාවට පත් වෙන්න බෑ ධම්ම අවබෝධ කරන්නේ නැතුව. සද්ධාව තුලින් විතරයි පින්, ඒ කියන්නේ ධම්ම අවබෝධය තුලින් විතරයි පිටුතුනි සද්ධාව කියන එක ලැබෙන්නේ. සද්ධාව තුලින් විතරයි මේ මාර්ගය පූර්ණ වෙන්නේ. අන්න ඒක නිසා අපි හැමතිස්සෙම ඔබට කියන්නේ ගිය අවුරුද්ද ඔබ විසින් කළ යුතුව තිබෙත් ඒකමයි, මේ අවුරුද්ද ඔබ කළ යුත්තේත් ඒකමයි.
මේ අවුරුද්ද අපි පුංචි කරලා ගත්තොත් ඊළඟ මාස 6 කළ යුත්තේත් ඒකමයි. මේ මාසෙ කළ යුත්තේත් ඒකමයි. අද දවසේ කළ යුත්තේත් ඒකමයි. මේ දැන් කරන්න ඕනෙත් ඒකමයි. මේ කියන්නේ මොකද්ද කියලා හොඳ අවබෝධයෙන් අහන්න. එතකොට පින්වතුනි ඔබගේ තියෙන ওই ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔබ ඇවිදින්න පින්වතුනි අපි බණ අහනවා. අපි දැන් බණ අහන්න ඉන්නේ ෂෝක් බණ. අපි කලින් උත් අහලා තියෙනවා ඒ ෂෝක් බණ කියලා ඉඳගෙන පින්වතුනි ඔබ නිකන් ඔහේ ඉන්නවා ඉතින්. කතිකත්වයක් තියෙනවා අපිට. ඒකේදී උප්පත්තියෙන් ලැබිච්ච කාරණා. ඒ කතිකත්වයට අනුව වචන හසුරවන්නත් පුළුවන්. ඒ කතිකත්වය නෙමෙයි පින්වතුනි ඔබ ගන්න ඕනේ. ඔබ ගන්න ඕනේ පින්වතුනි මේ කියන කාරණාවල තියෙන සත්‍යතාවය මොකද? එතකොට ඔබ තමයි පින්වතුනි ඔබගේ ජීවිතයේ දිනු දිරණ ගන්න කෙනා. අපිට කිසිම දවසක අවශ්‍යතාවයක් නැහැ ඔබගේ ජීවිතයේ දිනු දිරණ ගන්නවන්න හෝ ගන්න. අපිට ඕන එක දෙයයි ඔබට මේක තේරුම් කරලා දෙන්න. මේ ලෝකයේ තියෙන පරම සත්‍යයක් තියෙනවන්නේ සත්‍ය තේරුම් කරලා දෙන්න. වෙන කිසිම අවශ්‍යතාවයක් අපිට නැහැ. අන්නේ සත්‍යතාවයේ තේරුම් ගන්න තියෙන එකම ක්‍රමය තමයි පින්වතුනි. ඔබ බොහොම කල්පනාවෙන් යුක්තව මේ දහම් අහන එක. ඒක නිසා මේ අවුරුද්ද ඔබ අදිස්ථාන කරා. ඔය විශේෂයෙන් අපේ මේ තරුණ දරුවෝ. තරුණ කියන්නේ අවුරුදු 60ද 50 දක්වාවත් ඉන්න තරුණ දරුවෝ ටික ඔක්කොම. හොඳ කල්පනාවෙන් අහන්න. විශේෂයෙන්ම තව තරුණ තව තව පල්ලයට බැස්සොත් තව තරුණ පැත්තට බැස්සොත් ඔබගේ ජීවිතේ ඔබ හරියට විඳවනවා. ඒක අපි දන්නේ කොහොමද? අපි ඔබගේ ජීවිතේ ඊට නිසා ලොකු විඳවිල්ලක් විඳවනවා. පින්විතනේ තරුණ කාලේ දරුවේ හුදෙක්ම කාමය නිසා. නමුත් ඒවට උත්තර ගන්න ලේසි නෑ ඒ දරුවන්ට. මොකද හේතුව පින්වතුනි කල්යාණ මිත්‍ර රැකවරණයක් නැති නිසා. කල්යාණ මිත්‍ර රැකවරණේ ලැබිලා පින්වතුනි මේ ධර්මයේ හරියට ගත්තේ නැත්නම් ඒත් ඔය රැකවරණේ හිටින්නේ නෑ. දැන් අපි හිතමු නිකමට අලුත කසාද බඳපු ජෝඩුවකට හිතෙනවා පින්වතුනි මට මෙයා නැතුව ජීවිතයක් නෑ කියලා. අනිත් එක්ක නහත් හිතන මට මෙයා නැතුව ජීවිතයක් නෑ කියලා. එහෙම හිතෙනවා. අම්මට හිතෙනවා මට පුතා නැතුව ජීවිතයක් නැහැ කියලා. පුතාට හිතෙනවා මට අම්ම නැතුව ජීවිතයක් නැහැ කියලා. මේ හැම එකක් කරාම වින්දනේ. මහා පුදුමාකාර විඳවිල්ලක් විඳවනවා මේ ලෝක සත්‍යය. ඕකට උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ ගන්න නම් ඒ උත්තරේ මට අරන් දෙන්න බෑ පින්වතනි. ඒකයි මම කියන්නේ ඒක මට අරන් දෙන්න පුළුවන් නම් ඔබ නැතුව ඔබට මේ එන්න දෙන්නේ නැහැ. ඔබ ඇවිල්ලා තමයි මේ ඔක්කොම ලොකු වෙලා තියෙන්නේ. මට විතරයි නම් ඔක කරන්න පුළුවන් පින්ගද කියන්නේ ඔබ වෙනුවෙන් මට ඔය වැඩේ කරලා දෙන්න පුළුවන් නම් මේ පොඩි කුටි කැල්ලක් ඇති හොඳට ඕන. මුළු ආරාමෙටම එච්චරයි තියෙන්නේ. අවිදම ඔබ ඇවිදලා එතනින් ටිකට් එකක් අරන් යන්න තියෙන්නේ. ඉදිරි ටික මං කළාද? එනම මේ මෙච්චර විශාල ධර්මශාලා දැන් මේක මේ ධර්මශාලා මදීනේ තව ටික කලක් යනකොට පන් 6000කට බණ අහන්න පුළුවන් ධර්මශාලාවක් හදන්න වෙනවා තව ටික කලක් යනද? මහා විශාල පිරිසක් පැවිදි වෙනවා ඊට පස්සේ ඒ උන්වහන්සේලාට ඉන්න තැන් හදන්න වෙනවා. දානශාලා හදන්න වෙනවා, කුසිල ලොකු කරන්න වෙනවා, වැසිකිලි ලොකු කරන්න වෙනවා. ඔය මොකුත් නැහැ. මට වැඩේ කරලා දෙන්න පුළුවන් නම් ඩට්ටක් ගාලා ටික ටික කඩාගත්තා. ආයෙන අංකයක සුරලින් වල ඔන්න යගි නිවන හරි කරලා ඉවරයි. අරයන් ඔය ටික කරලා දෙනවා අපේ. මට ඒක කරන්න බෑ. මේ මහා සංඝයාට හැමත් මේ අපේ ගුරුන්ට අපි ගුරුවරු කියලා කතා කරමු. ගුරුවරුන්ට පෙන්විතනි කරන්න පුළුවන් එකම දේය තියෙන්නේ. ඒ තමයි මේ විශ්වයේ තියෙන සත්‍ය ඔබ ඉස්සරහා කතා කරන්න පුළුවන්.
මේ විශ්වයේ තියෙන සත්‍ය ඔබ ඉස්සරහා කතා කරන්න පුළුවන්. තේරුම් ගන්න ඕනේ කවුද? තේරුම් ගන්න ඕනේ කවුද? ඒක කරන්න ඕනේ ඔබ. එහෙනම් ඒක තේරුම් ගන්න නම් පින්වතුනි ඔබ බොහොම සිහියෙන් ඉඳගෙන මේ කියන කරුණු කාරණා ගැන හොඳට හිතන්න බලන්න. දවස් 100ක් වනහලා ඔහේ වනහලා ලස්සන දේශනා කී කී අහලා එක දවසක් එක මොහොතක් පින්වතුනි හොඳට සිහියලෝගෙන හොඳ බුද්ධිමත්ව ඇහුවනම් අර දවස් 100 නෙමෙයි ගැලවෙන්නේ පින්වතුනි අර මොහොතෙන්. ඔය ඕනේ බන්ධනයක් අල්ලන්න. එංගදිනේ මේ මේ බන්ධන කඩන්න මේ ලෝකේ තියෙන ප්‍රබලම මන්ත්‍රය මොකද්ද? චතුරාර්ය සත්‍ය. ඕනේ බන්ධනයක් කැඩෙන්න. අවිදම ඔබ වශී බන්ධනයක ඉන්නේ කියන. අවිදම කෙනෙක් ඉන්නවා කවුරු හරි දරුවෙක් කවුරු හරි දැන් වශී කරගෙන තියාගෙන ඉන්න. වශී බන්ධනයක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ මොනහරි ඒ අමනුස්ස බලවේගයක් කරහා මොහොලි වාසී බන්ධනයක් දීලා තියෙනවා. එගෙන මදණියක් එක්ක ඉන ඔළුවේ. ඉඳගෙන අදහස් දෙනවා. අපේ තම. පරිණගත වෙලා ඉන්න මොකක් හරි මදන ගෝත්‍රයට අයිති යක්ෂේ. නැත්තම් මොහිනී ගෝත්‍රයට අයිති. මෙයා ඉඳගෙන වෙංගදිනේ අදහස් දෙනවා අපේ තම මේක. ওই බන්ධනේ කපන්න පුළුවන් බෑ. එක පුළුවන් කටඩි මහත් එක් ගාවට ගිහලා මේ බන්ධනේ කපලා දාන්න. එතකොට කැපුවා පින්ගතනි එකක්. ඒ කියන්නේ ඒ වෙලාවේ දිවිච්ච බන්ධනේ තාපු මොහිනී අංග එක කැපුණා. එහෙට ආයේ කොල්ලවල්ල ගන්න තව එකක් කළොත් දැන් මොහිනී දෙක ඇවිල්ලා ඉන්නවා. දැන් ආයි කටඩි මහත් එක්ක යන ආයි කපන්නවා. නමුත් ඔබ එකපාරම භාග්‍යතුන් වහන්සේගේ පිළිසන්න ලැබුවාන. ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම් වෙන්ගතන. අනාගාමී ඵලය ලැබුවාන. එතනින් එහාට වෙන්ගතනි ඒ අමනුෂ්‍යයට ඔබත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. ඒ අමනුෂ්‍යයට විතරක් නෙමෙයි. කිසිම කාම අමනුෂ්‍යෙකුට ඔබත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. ඔක්කොම බන්ධන බිඳල ඉවරයි. අද ඔබත් එක්ක එහෙම කාම අමනුෂ්‍යෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් හේතුව තමයි පින්වතුනි ඔබගේ හිතේ කාමයේ රජකන නිසා. ඒ කෙනාට බෑ පින්වතුනි ඔබ ඔබට අනිත් කෙනා ගැන ආකර්ෂණයක් ඇති කරනවා. ඒ කෙනා කරන්නේ ඔබගේ හිතේ කාමයේ ඇති කරනවා. හිතට කාමුක අදහස් දෙනවා බෙන්. ඉතින් අනාගාමී පුද්ගලයෙකුට කාමුක අදහස් දීලා මක් කරන්නද? අනාගාමී පුද්ගලයෙක් ගීතර කවදක්වත් කාමුක අදහස ඇතුල් වෙන්නේ නැහැ. එහෙ කිවි ඕනේ බන්ධනයක් බෙදෙන්න. ඕනේ හුණියමක් කැපන්න පුළුවන්. හුණියම නැවිදලා තියෙන පිංගුතුනි කේන්ති සහගත මනුස්සය. විනාශකාරී යමනුස්සය. රීරියක්ෂ කුලකේ අය තමයි වැඩිපුර ගන්න. විනාශ කරන්න. හරි කැමති විනාශ කරන්න දේවල්. ඔබගේ හිතේ කේන්ති රජේන තරමට පිංගුතුනි ඒ ඔය කියන හුණියම බලපානවා ඔබට. නමුත් ඔබ දවසක කේන්තියක් නැති කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේ අමනුෂ්‍යයන්ට පින්විතිනේ ඔබගෙන් ආහාර ලැබෙන්නේ නැහැ. ඔබ මත ඉන්න බෑ. අයින් වෙනවා. ඒකයි කියන්නේ පින්විතිනේ ඕනේ බන්ධනයක් කපන්න පුළුවන් එකක් මේ සම්බුද්ධ ශාසනයේ තියෙන. අමුදරු බන්ධනේ කපන්න පුළුවන් එකක්. අම්මා පුතා බන්ධනේ කපන්න පුළුවන් එකක්. ලේසිද අම්මා පුතා බන්ධනේ කියන අම්මල කියන්නේ බං අම්මා පුතා බන්ධනේ කියන එක ලේසි බන්ධනයක්ද කියන්නේ. අමගණින් ඇහුවොත් මේ ලෝකේ තියෙන අමාරු බන්ධනේ මොකද්ද කියන මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? අපේ නැන්දාමයි මායි අතර තියෙන කියලාද? ඒක තමයි පිංගුතුනි අම්මා පුතා බන්ධනේ. අම්මා පුතා බන්ධනේ කියන එක මහා ප්‍රබල බන්ධනයක්. ඒ වගේම දුව තාත්තා කියන බන්ධනේ හරි ප්‍රබල බන්ධනයක්. ඒ දේවල් කඩන්න ලේසි නෑ. නමුත් සම්බුද්ධ ශාසනයේ පුළුවන් ඒ දේවල් කඩා ගන්න.
ඒනි සහර සම්බුද සාහසන කැමතින සමන සබුද සාහසනයට බනිනවා. පවුල් කදනවා කිය. ගෞරහර කෙනෙක් ඔබට ඇහුනොත් එහෙම කවදාහරි පින්වතුනි මේ පවුල් කඩනවා මේ සම්බුද්ධ ශාසනය පවුල් කඩනවා කියලා පින්වතුනි ඔන්න ඔබට තේරෙන්න ඕනේ සම්බුද්ධ ශාසනය සත්‍යයි. ඒ කියන්නේ පවුලක් මක් වෙනවද? කැඩිලා. ඒක නෙමෙයි බණින්නේ. ඒ කියන්නේ සියලු බන්ධන කඩන්න පුළුවන්. එහෙනම් ඔබට බන්ධන තියෙනවා නම් කඩා ගන්න ඕනේ කොහෙද දෙන්න ඕනේ? අංගල සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න. ඒ කියන්නේ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න පටන් ගන්න. ඕනේ බන්ධනයක් වෙනවා. ඒක කියන්නේ ඒක අම්මා පුතා බන්ධනේ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඕනේ බන්ධනයක්. ඔබට තියෙනවා නම් ෆෝන් එකත් එක්ක බන්ධනයක්. ඔබට තියෙනවා නම් පින්තුනි මොන හරි රූප බලන්න බන්ධනයක්, සද්ධාහන්න බන්ධනයක්, ඔය ගඳ සුවඳ දැනගන්න බන්ධනයක්. කය කෑම බීමට තියෙන බන්ධනයක් තියෙනවා නම්. ඔය ඕනේම බන්ධනයක් පින්තුනි කඩා ගන්න පුළුවන් තැන තමයි සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ. වෙන කිසිම එකක් අපි නම් දැකලා නැහැ පින්තුනි. සම්බුද්ධ ශාසනය හැරෙන්න සියලු බන්ධන නිත්තාවට සුව කරන්න පුළුවන් කියලා කිසිම එකක්. සමහර ඒවා තියෙනවා අපි හිතන යටපත් කරලා තියන්න පුළුවන් යම් කාලයක් යනකම්. සමහර ආගම් තියෙනවා එහෙම. ඉතින් වටිනවා ඒවා. යම් කාලයක් හරි යටපත් කරගෙන ඉන්න පුළුවන්. නමුත් මේ යටපත් කරගෙන ඉන්න නම් තව එකක් ගැන හිතේ තියෙන්න ඕනේ. අනිත් අරමුණු එන්න දෙන්න බෑ. ඒක නිසා රූපාවචර දැහැන් වලට සම්බන්ධිලා අපි හිතන මේ රූපාවචර දැහැන් වල ජීවත් වෙන්න. කොයි වෙලේ හරි කාම කරමුණක් එහෙම හිතට ඇතුළු වුණොත් එහෙම අර දැහැන් ඔක්කොම ඉවරයි ආපහු සැරවෙන අර හිටපු මිනිස්යම තමයි ඉන්නේ. මොකද හේතුව පින්විතනි යටපත් කරගෙන හිටියේ. යටපත් කරගෙන ඉන්න ඕන එකක් දැන් බෝලයක් යටපත් කරගෙන ඉන්නකොට වතුර ඇතුලේ ගහගෙන ඉන්නකොට අතින් පැන්නොත් එහෙම මොකද වෙන්නේ? නේද? කෙලින්ම උඩ. ඊට පස්සේ ඉතින් ආයි අල්ලලා ආයි අරගෙන යන්න ඕනේ ඇතුළට බෙන්. එහෙම තමයි ඔය ලේසි වැඩක් නෙමෙයි පින්විතනි ඔය හිමාලය වනේ හෝ වේවා. ඔය එක එක වනාන්තර වල ඔය වේවා පින්විතනි. බණ භාවනා කරන බණ නෑ භාවනා කරන තාපසවරු පුදුම දුකක් විඳලා පින්විතනි ඔය දැහැන් ලබන්නේ. ඒක නිසා තමයි මේ දැහැන් කවුරු හරි බින්දොත් එහෙම වැදෙලා පින්විතනි පුදුම කේන්තියක් යන්නේ මේ පිරිසට. කේන්ති කියලා සාප කරනවා. මේ ඍෂි සාපේ ටිකක් බලවත්. මේ සාප නොකර ඉඳි පින්විතනි අවුරුදු 80ක් තිස්සේ මහන්සියලා ලබා ගත්තා එක දැහැනක් යන්තම් ලබා ගත්තා එක දැහැනක්. ඔය අතර එක පාට කවුරු හරි දර කඩන්න ආපු ගෑනු කෙනෙක් ඇවිදිලා ඇඟේ හැපිලා ගියා. අර ගෑණියන් මරාගෙන කන්න ගේන තියන එක අහන දෙයක් ඇහැ. අවුරුදු 80ක ඒව ඔක්කොම මක්ුණා වතුර ගියා. ධර්මයේ නැති කම නිසා පින්විතනි. ධර්ම අවබෝධයක් නැති නිසා. මේ ඔය තියෙන හිතේම පින්විතනි ඔය තියෙන හිතට රූප අරමුණු ගෙනල්ලා ශබ්ද මොන හරි කාම අරමුණු එන්නේ නැති කරවනවා. ඒන හිතට රූප අරමුණු විතරයි එන්නේ. රූප කාම එන්නේ නැහැ එකක්. දීර්ඝ කාලයක් ඔය විදිහට පුහුණු කළාට පස්සේ පින්විතනේ ඔහොම දැහන් තල හැදෙනවා හිත ඇතුලේ. ତරේ දැහනක් කියලා කියන්නේ පින්විතනේ එක්තරා ස්ටේජ් එකක්. ඒ තැනට එනවා පින්විත. අන්නේ තැනට ඇවිදලා මැරුණොත් එහෙම පින්විතනේ ප්‍රථම ධානයේ මැරුණා නම් එහෙම ඔය මූලික පළවෙනිට තියෙන බ්‍රහ්ම ලෝක තුනේ උපදිනවා. බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පූරোহিতේ මහා බ්‍රහ්මයේ කියන බ්‍රහ්ම තුනෙන් ඔය ලෝක තුනෙන් එහෙක උපදිනවා. අර කොච්චරට පළවෙනි දහන වැඩිලා තිබ්බද නැද්ද කියන එක මත. ඔන්නෝම තමයි පින්විතනේ මේ පිරිස එක කරන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ පිරිසට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ පින්විතනේ මේ ලෝකයේ තියෙන සත්‍යතාවය අපිට දේශනා කරලා තිනවා. මෙන්න මේකයි සත්‍ය කියලා. අන්නේ සත්‍ය තමයි පින්විතනේ අපි මේ හදාරන්නේ. ඒකද ඔබ හොඳට මතක තියාගන්න පින්විතනේ මේකෙන් මවලා ගන්න කිසිම දෙයක් නැහැ. කවුරු හරි කෙනෙක් මේකෙන් මවලා දේවල් කියනවා නම් පින්විතනේ එහෙම එකක් වෙන්න බෑ මේ. ඒකයි මම ඔබට කිව්වේ පින්විතනේ ඔබ ඉගෙන ගත්ත මිනිස්සු ඔබ ඉගෙන ගත්ත දේවල් එක්ක හොඳට සංසන්දනය කරලා බලන්න. ඒකයි අපි හැම එකක්ම පුළුවන් තරම් උත්සාහ කරන ඔබ ඉගෙන ගත්ත විද්‍යාවත් එක්ක පෙන්වන්න. මොකද ඔබට ඒක ප්‍රත්‍යක්ෂයි. විද්‍යාඥයෝ මේ ඔප්පු කරලා දීලා තියෙනවා පින්විතනේ. මේ වෙනකම් ඒකයි කියන්නේ අපි ඔබට අපි ওই විද්‍යාවේ පින්විතනේ කොහොම කෙලවරට යන්න උත්සාහ කරව පෙරස. ඒක නිසා විද්‍යාවේ වතකුත ගොඩාක් දන්නවා. අද මේ වෙනකම් පින්විතනේ විද්‍යාඥයෝ හොයාගෙන ප්‍රායෝගිකව ඔප්පු කරපු කිසිම දෙයක් බුදුදහමට පණ අපි විද්‍යාවට කැමති ප්‍රායෝගික නිසා සත්‍ය නිසා. එතන අපි බලනවා විද්‍යාවත් එක්ක සංසන්දනය කරලා භාග්‍යතුන් වහන්සේ මොනවද මේ දේශනා කරලා තියෙන්නේ? මේ දේශනා කරපුවා විද්‍යාවත් එක්ක කොයි දිනවලට ගැළපිලා එනවද කියලා.
විද්‍යාඥයන්ට අද මේ වෙනකන් ඔප්පු කරගන්න බෑ පින්වතුනි හැම එක. දහමත් එක ගැළපෙන්නේ නැහැ කියලා. මම කියන්නේ ඔප්පු කරපුවා වාද නෙමෙයි. එක එක්කෙනාගේ මතවාද ඉදිරිපත් වෙලා තියෙනවා පින්වතුනි එක එක කාලෙ ඉදිරිපත් වෙච්ච මතවාද. ඒව නෙමෙයි ඔප්පු කරපුවා. මම ඒකෙන් කියන්නේ නැහැ පින්වතුනි විද්‍යාව එක බුදුදහම එක අනිත් එක එක මේක දෙක ඒක මොකුත් නෙමෙයි කියන්නේ පින්වතුනි. මේ ලෝකේ සත්‍යයක් තියෙනවා නම් අන්නේ සත්‍ය තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ සත්‍ය තුළින් පින්වතුනි පරම සත්‍ය දේශනා කළා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ අනිත් අයට දකින්න බැරි. ඒකයි මම කියන්නේ පින්වතුනි හරිනම් මේ තුන් ලෝකෙම මිනිස්සු මේ ඉන්න මේ මනුස්ස ලෝකේ අනුතර මේ ඉන්න ඔක්කොම පින්වතුනි හරිනම් මේ බුදුදහම අදහන්න ඕනේ. අදහන්නේ බුදුදහම අදහන්නේ මගේ බුදුදහම කියන එක විශ්වාසයට අරගෙන පින්වතුනි බුදුදහම කියන එක ඉගෙන ගන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට දකින්න බැරි මේ විශ්වයේ තියෙන යම් සත්‍යයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒක සර් ඇල්බර්ට් අයින්ස්ටයින්ට දකින්න බෑ කොච්චර කළත් පින්වත. අද මේ වෙනකම් පහළ වෙලා ඉන්න කිසිම විද්‍යාඥයෙකුට ඒක දකින්න බෑ පින්වත. ඒකට හේතුව තමයි අවිද්‍යා තෘෂ්ණා සහගත මනසකින් තමයි පින්වතුනි ජීවත් වෙන්නේ. අද කොච්චර ඔය දේවල් හොයාගත්තත් පින්වතුනි අවිද්‍යා තෘෂ්ණා සහගත මනසක් තියෙන නිසා අර විශ්වයේ තියෙන පරම සත්‍ය කොටස තේරෙන්නේ නැහැ. ඒක හැංගෙන්නේ නැහැ කවදක්වත් පින්වතුනි. මොකද හේතුව අවිද්‍යා තෘෂ්ණා තියෙනකොට ඔබ දන්නව වෙනදී ಜಾති හැදෙනවා. ಜಾති හැදුණා කියලා කියන්නේ ඔක්කොම මක් වෙලා හැංගෙනවා. ඔක්කොම එන්ටිටීස් වගේ හැංගෙනවා. මේ වෙන වෙනම දේවල් මේ ඔක්කොම තියෙන්නේ කියලා හැංගෙනවා. ඒක නිසා පින්වතුනි කවදාක්වත් පරම සත්‍ය කියන කොටස මේ විද්‍යාඥ පිරිසට මුණ ගැහෙන්නේ නැහැ. ඒ වගේම ඍෂිවරුන්ට මුණ ගැහෙන්නේ නැහැ. ඍෂිවරු විද්‍යාඥයන්ටත් වඩා ප්‍රබල පිරිසක්. විද්‍යාඥය පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කරන වැඩපිළිවෙල පින්විතනේ ඍෂිවරු මේ එක ඇහක් වහගෙන තප්පරයක් ඇතුළත පින්විතනේ බල්ලා කියනවා මෙන්න මේ අහවල් දැන් ඔන්නෝම තියෙනවා. අද විද්‍යාඥයෝ පින්විතනි අඟහරු ග්‍රහයාට එක එක යානා යවල හරි ඔය පොඩි පොඩි කෑලි යවල මොනවා හරි කරලා පින්විතනි ඒකේ ජීවීන් හොයන ඉන්නවද නැද්ද කියලා හොයනවා පින්විතනි එක ඍෂිවරයෙක් හිටියනවා. බොරු ඍෂිවරු නෙමෙයි පින්වතුනි සත්‍ය ප්‍රකාශ කරන්න පුළුවන් ඒක ඍෂිවරයෙක් හිටියනම්. අනේ ඍෂිවරයන් ඇහුවනම් පින්වතුනි ඇහැපිල්ලන් ගහන තප්පරේද කියයි ඕකේ මොකෙක්වත් නැහැ ගිහිල්ලා වැඩක් නැහැ ඕක ඔක්සිජනුත් නැහැ මොකුත් නැහැ ඕක ජීවියක් හටගන්න බෑ. කෝටි ගාණක් ඉතුරුයි. ඒක විශ්වාසත් කරනවා නම් අනිත් මිනිස්සු. හැබැයි අමතක කරන්න එපා පින්වතුනි ඒ ඍෂිවරයා මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක පිරිස කියන්නේ පින්විතනේ ඒ ඍෂිකම් කරන පිරිසක් නෙමෙයි. ඉර්ධිය තියෙන උතුම පහළ වෙනවා පින්විතනේ කලාතුරකින්. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඉර්ධිය නෙමෙයි පින්විතනේ අනුදැන්නලා තියෙන්නේ. ඉර්ධි ප්‍රාතිහාරයට වඩා පින්විතනේ අනුශාසනා ප්‍රාතිහාරය වටිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන. ඒක නිසා තමයි සමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කළා තියෙනවා පින්විතනේ අනුශාසනා ප්‍රාතිහාරයෙන් මිනිසුන්ට අනුග්‍රහ කරන්නේ. අනුශාසනා කරන්න මිනිසුන්ට මේ ධම තේරුම් කරවන්න මිනිසුන්. ඒ කියන්නේ මිනිස්සු ඉස්සරහා මේ සත්‍ය ප්‍රකාශ කරා. එහෙනම් ඔන්න ඔබ හොඳට අවබෝධ කරගන්න පින්විතනේ ඔබ මේ බුදුදහම කියන ගන්න ඇවිදලා තියෙන ඔන්න ඔය කොටස. මේ විශ්වයේ තියෙන සත්‍ය. එහෙනම් විශ්වයේ තියෙන සත්‍යෙන් යම් කොටසක් ඔබට ඔබ පුංචි කාලේ ඔබගේ ගුරුවරු උගන්වලා තියෙනවා. ඒවත් අමතක කරන්න එපා. අන්න ඒකේ පින්විතනේ ඒ ගුරුවරු හෝ වේවා ඒ ගුරුවරුන්ගේ ගුරුවරු හෝ වේවා විද්‍යාඥයෝ හෝ වේවා ඍෂිවරු හෝ වේවා පින්වතුනි හොකට හොයාගන්න බැරි වෙච්ච යම් කොටසක් තියෙනවා නම් අන්න ඒක භාග්‍යවතුන් වහන්සේ හොයාගන්න. ඒ ධම තමයි අපි මේ කතා කරන්නේ. එහෙනම් ඇත්තටම කිව්වොත් එහෙම පින්වතුනි මේ දැන් ඔබ සාමාන්‍ය පෙළට විද්‍යාව ඉගෙන ගත්තා. මුලින්ම ආරම්භක විද්‍යාව, ඊට පස්සේ සාමාන්‍ය පෙළ විද්‍යාව, ඊට පස්සේ උසස් පෙළ විද්‍යාව, ඊට පස්සේ ඔබ යුනිවර්සිටි එකේ ගිහලා විද්‍යාව ආදී වශයෙන් කළා, ආචාර්ය උපාධිය ගත්තා. ඔක්කොම හරි. දැන් එතනින් එහාට දැන් තියෙන ඊළඟ උපාධිය ගන්න. ඒ තමයි පින්වතුනි උසස්ම විද්‍යාව. ඒ කියන්නේ විශ්වයේ සංගවිච්ච ඒ රහස. භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වුණාම විතරක් පින්විතනේ ඔබ තේරුම් ගන්න මේ යුගයටම පින්විතනේ සර් ඇල්බර්ට් අයින්ස්ටයින් හොයාගත්ත දේවලුත් තියෙනවා. මේ යුගයටම සර් අයිසක් නිව්ටන් හොයාගත්ත දේවලුත් තියෙනවා. ඒ කියන්නේ සර් අයිසක් නිව්ටන් ලෝකෙ පහළ වෙන්න කලින් පින්විතනේ සමහරට ඒ කියන කොටස මේ ලෝකෙ ඉන්න පිරිස දැනන් හිටියේ නැත්නම් ඒක පාවිච්චි කරන්න දැනන් හිටියේ නැහැ.
එන එතුමාගේ හෝ ඒ පිරිසගේ පහළවීමත් එක්ක පින්විතනි මිනිසු දැනගත්ත මෙන්න මේ කොටස තියෙනවා කිය. අන්න ඒ වගේ පින්විතනි මේ යුගයට බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ තමයි අපේ බුදුහාඳුරුව. උන්වහන්සේ පහළ වෙනකන් මේ යුගයේ මේ කල්පෙට නෙමෙයි මේ කල්පෙට නම් බුදුරු දැන් මේ අපේ බුදුහාඳුරුව හතර වෙනි බුදුහාඳුරුවන් වහන්සේ. මේ යුගයට පින්විතනි අපේ බුදුහාඳුරුව පහළ වෙනකම් මේ සත්‍ය කවුරුත් දැනන් හිටියේ නැහැ. ඊළඟ අපේ බුදුහාඳුරුව පහළ වෙලා ඒ සත්‍ය කිව්වා. ඉතින් මම එතකොට සර් අයිසෙක් නිව්ටන් පහළ වෙලා පින්වතුනි එතුමා හොයාගත්ත සත්‍ය කිව්වා. එතකන් මේ යුගයේ හිටපු පිරිස ඒ සත්‍ය දැනන් හිටියේ නැහැ. සත්‍ය. භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා පින්වතුනි උන්වහන්සේ දැකපු සත්‍ය ලෝකෙට කිව්වා. ඒ සත්‍ය කාටවත් දකින්න බෑ. අවිද්‍යා තෘෂ්ණා රහිත මනසකින් දකින්න පුළුවන් එක කවර කවදාකවත් පින්විතනේ අවිද්‍යා තෘෂ්ණා සහිත මනසකින් දකින්න බෑ. භාග්‍යවතුන් වහන්සේ දැකගෙන ඒ කොටස දැකගෙන පින්විතනේ අන්නේ ලෝක සත්‍යයට දේශනා කළා. එහෙනම් අද අපි මේ ඉගෙන ගන්න පින්විතනේ අන්නේ කියන විද්‍යාව. ඒකයි මේ තරුණ දරුවන්ට කියන්නේ. ඔබ මේ දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නවනේ දැන් ඔබගෙන් ඇහුවොත් එහෙම පුතේ පරමාණුව දන්නවද? මොකද්ද පරමාණු කියලා කිව්වොත් එහෙම වටේ ඉන්න හිතන මූමක් ගොන් රජෙක් කියලා පරමාණුවක් දන්නේද තාම හිතනවද නැද්ද? ඒකට හේතුව පින්විතනේ විද්‍යාව යම් ප්‍රමාණයකට හැමෝම දන්නවා. ඒකට දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පින්විතනේ හරි මෝඩයි. මේ යුගේ මම කියන්නේ මේ යුගේ මම කියන්නේ නැහැ මෝඩයි කියලා. මම කියන්නේ මෝඩයි කියලා සමාජයේ සම්මතයක් තියෙනවා. ඒකයි ඔබට කියන්නේ ඔන්න ඔය විද්‍යාව දැනගන්න කියලා. ඉතින් පොඩි විද්‍යාව පොඩ්ඩක් දැනගෙන ඔය ඇති. ඊළඟට තියෙන මහවිද්‍යාව තියෙනවා. අන්නේ මහවිද්‍යාව හරියට දැනගත්තා නම් සියලු විද්‍යාවන් දැනගත්තා සමානයි. ඒක නොදැන සිටීම කියලා කියන්නේ මහා මෝඩකමක් කියලා පින්විතනි ප්‍රඥාවන්තයින්ට වැටහෙනවා. ඒ කියන්නේ ඔබ අඬනවා දැක්කහම පින්විතනි ඔබට ඔය ගැන අනුකම්පාවක් එනවා. ඒ වගේම හිතනවා එන පල් මෝඩයි ඉතින් කරන් දෙයක් නැහැ. දැන් ඔබේ ගෙදර ඉන්නවා බින්දුනි වස්සේ. ඒ වස්ස අල්ලපු ගෙදර ගෑල්ලා මේව දැකලා. වස්සගේ පුතාට නෙමෙයි. ඇත්ත වස්ස. කකුල් හතර එක. ගෙදර ඉන්නවා වස්ස. ඒ වස්ස අල්ලපු ගෙදර ඉන්න ගෑල්ලා මේව දැකලා ඉවරලා ඔබට කිව්වොත් එහෙම උඹෑ 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 කියලා. මට ඒ ගෑල්ලා මේව ඕනේ 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 කියලා. දැන් මොකද ඔබ කරන්නේ? ඔබට මොකද හිතෙන්නේ? අනුකම්පාවක් එද? මොනව කරන්නේ? මස්තරීට දැක්කන්නේ හරකෙක් නෙවෙයි කියලා දෙන්නද? නමුත් ඒක විඳවන්නේ නැද්ද මේ? ඔබ හිතන්නේ සත්තු විඳවන්නේ නැහැ කියලාද මේ? මේකෙන්දේ සතෙක් කියලා කියන්නේ මන්දබුද්ධික දරුවෙක් වගේ කෙනෙක්. ඒ කියන්නේ මන්දබුද්ධි දරුවන්ට සතා කිව්ව නෙමෙයි. දැන් ඔබ හිතනවාද මන්දබුද්ධික දරුවෙක් කියන්නේ පිංගදේ හරි සතුටින් ඉන්න කෙනෙක් කියලා? මන්දබුද්ධි දරුවන්ට පිළිම නැද්ද? එහෙනම් ඉතින් අදිස්ථාන කරන් තියෙන මල් පූජා කර මොකද්ද? මන්දබුද්ධික වෙන්න කියලා නේ මේක. මොකද පිළිම නැත්තම් කොහොමද මේ නිවනනේ? ත්‍රිසන් සතාට පිළිම නැත්තම් පින්විතින් නිවනනේ. එහෙනම් ත්‍රිසන් සත්තු ඉන්නේ. එක එක මති මතාන්තරේ ඉන්න පුළුවන් ත්‍රිසන් සත්තුන්ට පෞ සිද්ධ වෙන්නේ. ඉතින් ජොලි නේ මේක. ත්‍රිසන් සත්තුන්ට පෞ සිද්ධ. ඒ කියන්නේ සිංහයාට පෞ සිද්ධ වෙන්නේ නැහැ කන්නනේ මරන්නේ කියලා. නැතනම් ඒ සතාට හිතන්න බෑ. සතාට හිතන්න බැරි නිසා පෞසිද්ධ වෙන්නේ නැහැ. ආදි වශයෙන් පින්විතනේ එහෙම මත තියෙනවා නම් වාසනාවන්ත ජීවිතයක් මොකද? අදිස්ථාන කරන් තියෙන මිනිසෙක් නම් වෙන්න එපා. ඒ හේතුව පින්විතනේ මිනිස්සු පව් කළ සතර පාගත වෙනවා. සතර පහේවත් අවීතියට යනවා. මහ නරක ආදී වලට යනවා. නමුත් ත්‍රිසන් සතෙක් කියන්නේ නැහැ නේ ඔය කියන විදිහට. එන හැමෝටම අදිස්ථාන කරන් තියෙන මල් ටිකක් පූජා කරලා ඉවරලා හොඳ සල්ලි කාර ගෙදරට බලු කුක්ෙක් කියලා උපදී වාගේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. පව් කරන්නේ නැහැ මොකුත් නැහැ. ඒවා ඒකයි පෙන්ගතනේ කියන්නේ. ඒවා අපි ඒව මං නොකිය ඉන්නම් පෙන්ගතනේ. ඒවා හරිද වැරදිද කියලා. ඒවා හරිද වැරදිද කියලා මගෙන් ගන්න තරම් රැළද්ද මේ නැන්නේ? ඒක ඔබ දන්නවද? මම මොකටද කියන්නේ? ඒක වැරදි පෙන්ගතනේ. ඒක සමාදම් වෙන්න එපා කියලා මම.
ඒකව දන්නවා. ඔබ බුද්ධිමත් මිනිස්සු. අපි මෙතන ආරාධනා කරන්නේ බුද්ධිමත් මිනිසුන්ට විතරයි. පල් මොඩිය නෝ එකිනෙකට එනේවා. හොඳට හිතන්න පුළුවන්. හොඳට චින්තන ශක්තිය තියෙන. මේ කියන එකක්වත් එහෙයි කියලා බාරගන්න නැති. හොඳට තර්ක විතර්ක කරලා හිතින් ගොඩනගලා මේව අවබෝධ කරන. ඊගෙන පෙරලා මගෙන් ප්‍රශ්න අහලා නෙමෙයි. මගෙන් ප්‍රශ්න අහන්නේ මොකකින්ද? ඒක අවබෝධ කරගන්න බැරි නිසා, තර්ක කරගන්න බැරි නිසා, Taman තනියෙන් තර්ක කරනවා. ඒ තර්ක කළ ඉවරලා මොකක් හරි බැරි කාරණාවක් ආවොත් එහෙම අන්න ඒක මතක තියාගෙන ලියාගෙන ඉඳලා පෙන්විදනේ ඔබේ ගුරුවරුන්වත් තියෙන වෙලාව. තමගේ ගුරුවරුන්ගෙන් අහනවා. ඒ දුන්නාන්දලට බැරි වුණොත් උන්නාන්දල කියයි මම ඒක ගැන දන්නේ අහලා කියන්න. ඒ දුන්නා මාගවර එනක අහනවා. ඒක හොඳයි නේ උන්නාන්දල දන්නේ නැති කාරණාවක් උන්නාන්දල කී දෙනෙක් දැනගන්නවද ඔබ නිසා? හැබැයි වෙන විකාර අහන්න එපා. ධර්මයට අදාළ කාරණාවක් අහන්න. අනිත්‍ය දුක්ඛ අනාත්මට අදාළ කාරණාවක් අහන්න අහනවා. බුදුදහම කියන්නේ එකෙන් පින්විතර එක බින්දු මාත්‍රයයි අපි දන්නේ. ඒකත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට දේශනා කරන්න දන්නේ නැහැ බෙන්ගත. මම භාග්‍යවතුන් වහන්සේද එහෙම දේශනා කරා. තමයි අපේ ගුරුවරු කියපු ธรรมවත් කියා ගන්න දන්නේ නැහැ බෙන්ගතනේ. අපේ ගුරුවරු ඒ තරම් ශ්‍රේෂ්ඨයි. දැන් උන්වහන්සේලාගෙන් අසාධනගත් ධර්මයේ නිතර නිතර මනසිකාර කරලා හොඳට අවබෝධ කරගෙන අවබෝධ කරනවා කියන්නේ අපිට පුළුවන් දෙන්නේ. අපිට පුළුවන් විදිහට අවබෝධ කර කර පින්විතනේ ඔබට දේශනා කරනවා. තමහන් ඔබ අතර කෙනෙක් ඉන්න පුළුවන් මට වඩා හොඳට මේ කියන එක අවබෝධ වෙන. මම මේක කිව්වට පස්සේ මට අවබෝධ වෙලා තියෙන 50%යි. නමුත් ඔබට අවබෝධ වෙනවා 80%. එහෙමයි අවබෝධය කියලා කියන්නේ. අසජී මහරහතන් වහන්සේ මේ හතර පද ගාථාවක් කියලා දෙවෙනි පදේදී සෝතාපන්න උනේ කවුද මේ? ඊට පස්සේ අසජී මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ඒ ගෝල රත්නයයි සම කරන්න පුළුවන්ද? භාග්‍යවතුන් වහන්සේට විතරක් නොදෙවෙනි ප්‍රඥාව තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට විතරයි දෙවෙනි. අනි කිසිම කෙනෙකුට සම කරන්න බැරි ප්‍රඥාවක් වෙන් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට විතරයි දෙවෙනි උනේ. අසජී හාමුදුරන්ට එච්චර ප්‍රඥාවක් නැහැ. නමුත් උන්වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කළේ කුණේ. අන්න ඒකයි කියන්නේ පින්විතනේ. ඒකයි ඔබට කිව්වේ. ගුරුහාඳුරෝ තමයි මුලින්ම නිවන් දකින්නේ. උන්වහන්සේ නිවන් දකින කංගටි අපි බලන් ඉන්නවා. අනේ සාදු සාදු. ඒක නෙමෙයි කරන්නේ. මේ කතා කරන මට වඩා පින්විතනේ ප්‍රබල ප්‍රඥාවන්තය මෙතන ඇති. අර නෝබල් හාට් එකේ ඇති පින්විතනේ. අපිට වඩා ප්‍රබල ප්‍රඥාවන්තය. පොඩ්ඩක් ස්ටාර්ට් කරලා දුන්නාට පස්සේ පින්විතනේ අපිට කලින් අරියත් ඵලේ පූර්ණේ කරන්නේ. ඒකනේ ඕනේ. ඒක නිසා පින්විතනේ ඔබ හැම කෙනාම බලන්න. ඔබ හිතන්නේ කවදාකවත් ගුරුහාඳුරු අපි ඔකට විහෙලින් ඉන්නේ. ඒ කියන්නේ ගුරුහාඳුරු කියන එක තමයි අපි කරන්නේ. එහෙ ගුරුවරයා කියන එක කරන එක වෙනම කතාවක් පින්විතනේ. නමුත් ඔබ ප්‍රඥාවන්ත වෙන්න පුළුවන් අපිටත් වඩා. ඒ ඔබගේ ප්‍රඥාව වර්ධනය කරගන්න ඔබ දැනගන්න ඕන පිළිවෙල. ඒක නිසා තමයි ඔබට හැමතිස්සෙම කියන්නේ හොඳ කල්පනාවෙන් දහම් අහන්න කියලා. එතන අපි කී කී හිටියේ පින්විතනේ මේ මන්ද බුද්ධික දරුවා. එහෙම නැත්නම් පින්විතනේ මේ දිරිසන් සත්‍යය කියලා මේ හැමෝම පින්විතනේ මහ පුදුම දුකක් විඳින්නේ. අද ඔබට පීඩාවක් ආවට පස්සේ පින්විතනේ මේ පීඩාවෙන් නිදහස් වෙන ක්‍රම තියෙනව නේද? එක එක ක්‍රම හොයා ගන්න ඕනේ ඔබ. මොකද ඔබට හිතන්න පුළුවන්. පීඩාවක් ආවට පස්සේ පීඩාවෙන් නිදහස් වෙන්න. අපි දැන් ඔබට පීඩාවක් ආව චිත්‍රපටියක් බලන්න. ගෙදර ටීවී එකක් නැහැ. නමුත් එහා ගෙදර ටීවී එකක් තියෙනවා. ඔබේ ගෙදර ජනෙල්ල තියෙනවා. ඒ ජනෙල්ල ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ඊළඟ කණ්ණාඩියක් අරගෙන ඉවරලා ඒ කණ්ණාඩිය ජනෙල්ලට පොඩ්ඩක් එහා පැත්තෙන් තියෙන ගානට ફોකස් කරනවා. එයා ගෙදර ටීවී එක පේනවා. දැන් ඔබ මොකද කරන්නේ? ලයිසන් එකක් නැතුවම ටීවී බලනවා. දැන් ඕක පුළුවන්ද මන්ද බුද්ධික දරුවෙකුට කරන්න? පුළුවන්ද කරන්න? බෑ. ඕක පුළුවන් තිරිසන් සතෙකුට කරන්න? බෑ. එහෙනම් පින්විතනි ඒ හිත් පීඩාවට පත් වුණාට පස්සේ ඒ පීඩාවලින් නිදහස් වෙන්න බෑ පින්විතනි. ඒ හිත් විකාරෙන් තියෙන්නේ. ඒක නිසා පින්විතනි ඒ හිතවල පීඩාව වැඩි ඒ හිතට හිතන්න බෑ. ඒක නිසා පින්විතනි එයාට දහම දෙන්නත් බෑ. ඒක කියන්නේ සතර පායට වැටෙන්න එපා. මනුස්ස ලෝකෙ හිටියත් පින්විතනි මන්ද බුද්ධික තත්ත්වයට වැටෙන්න එපා. එහෙනම් ඔය මත්ගතිය කියන එක සමාදන් වෙලා ඉන්න එපා පින්විතනි. මත්ගතියට ඇලුම් කරන්න එපා. ඔය අරක්කු බොන පිරිස. ඔය මොනවා හරි මද්‍රව්‍ය පාවිච්චි කරලා මත්ගතියට ඇලුම් කරගෙන ඉන්න පිරිස පින්විතනි මත්ගතිය උපාදාන කරගෙන මැරිලා එක්ක තිරිසන් වෙනවා පින්විතනි. එහෙම නැත්තම් මන්ද බුද්ධික දරුවෝ වෙලා උපදිනවා. ඒ කියන්නේ තවදුරටත් පින තිබුණොත් මේ මනුස්ස ලෝකේ රැඳිලා ඉන්න. මනුස්ස භවයේ පිරිහිලා නැත්තම් මන්ද බුද්ධික දරුවෙක් වෙලා උපදිනවා.
පරිසම්පන්නයි මේක. මේ නිකම් මේ දෙය කිව්වා මම බිව්වනේ, ඒක නිසා දෙයියෝ මාව මන්දබුද්ධි කරා නෙමෙයි. මිනිස්සු මේවා දන්නේ නැහැ පින්වදෙනි. මිනිස්සු මේවා දන්නේ නැති නිසා මිනිස්සු හිතනවා පොඩ්ඩක් බීලා එහෙම ඉන්න එක හරි ජොලි වැඩක් කියලා. ජොලි වැඩක්. ඒක බලාගත්තා ඊට පස්සේ. මම හොඳට තේරුම් ගන්න පින්වදෙනි මේ විශ්වයේ තියෙන සත්‍ය. එහෙනම් දැන් ඔබට පේනවා පින්වදෙනි මේ තිරිසන් සතා කියන කෙනත් මහ පුදුම දුකක් විඳගෙන ඉන්නේ. යන්තම් ජීවිතයකට ගහ ගන්න පිඟුතුනේ ක්‍රමයක් ඒක උන හඳුනලා දීලා තියෙනවා. නැත්නම් ඒගොල්ල ජීවත් වෙන්න බැරි නිසා ඒකයි eating, drinking, sleeping and having sex විතරයි එයාට පුළුවන්. ඒක ඒගොල්ලන් එකම ක්‍රමයක් තියෙනවා පිඟුතුනේ. යන්නේ මේ විදිහට තමයි ඒක කරන්නේ. රජගෙදර හැදුනත් බල්ල චූ කරන්නේ කකුලක් මුසලා නෙමෙයි. ඒක තමයි පිඟුතුනේ ඒකට සබාධහමෙන් ලැබිච්ච ඥාණය. ඒ හිත පහළ වෙනකොට මේ හිතට ඥාන සම්භාරයක් පිහිටලා තියෙනවා මේ. විපාක ඊරද කුරුළු පැටියෙකුට පියාඹන්න උගන්නන්න අපිද උගුස්සෙක් කියලා පෙන්වෙන්නේ තියෙන්නේ උගුස්ස තමන්ගේ පැටියන්ට පියාඹන්න උගන්නන්න පෙන්වෙන්නේ උඩ කොහේ හරි මහ කඳු ගැටයක් මුදුනේ නේ පෙන්වෙන්නේ හදාගන්න කූඩුව එතන ඉඳලා පෙන්වෙන්නේ පල්ලෙයාට දානවා අදාළ කාලේ ආවට පස්සේ ඔබ නිකම්ම හිතලා බලන්න පෙන්වෙන්නේ කවදා හරි දවසක ඉන්න හිටින්න පුළුවන්ද කියලා උගුස පැටියෙක් ඌ පල්ලෙහාට යන ගමන් පෙන්වෙන්නේ කකුල් දෙක ගහනවා තරව වගේ ඉන්න පුළුවන්ද එහෙම එකේ බෑ එහෙම ඉන්නවනම් ඒ මන්දබුද්ධික තත්තු ඉන්නවද කියලා දන්නේ නැහැ කොහොමත් මන්දබුද්ධිකයි නේ ඒකද හොයන්නේ බෑ එහෙනම් මේකට ඒ ඒ ඒ ඒ ඥානෙ පිහිටලා තියෙන ඒක නිසා ඒක අත්තර දෙකමයි ගහන්නේ බෑ අත්තර දෙක ලෙහුන් නැත්තම් මොනව හරි කියන මොනව හරි වෙලා නම් බැලලා මැරෙනවා ඒක වෙන කතාවක් නමුත් උත්සාහ කරන්නේ මක් කරන්නේද අත්තර දෙක ගහ ඒක තමයි පින්විතුනි ඒගොල්ලන්ට ලැබිච්ච ඥානය. එහෙනම් ඒගොල්ලන්ට පින්විතුනි කන්න දෙයක් හොයාගන්න ඥානය ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඔබ ඔබගේ පුතන්ට පින්විතුනි දනකොල දුන්නාට ඒක කන්නේ නැහැ. අර බඩේ අමාරුවක් හැදලා තිබ්බොත් කනවා. වේදකමත් ඒකට පිටලා තියෙන්නේ ඒ මට්ටමනේ පින්ග. ආරක්ෂා වීම උදෙසා. ආරක්ෂා වෙන්න පින්ගත. නිවසක් හදාගන්න. ඒ කියන්නේ ලගින්න තැනක් හදාගන්න. නිදාගන්න තැනක් හදාගන්න පින්විතුනි ඒකුන්ට ඒ අවස්ථාව ලැබෙද. ඒ වගේම පින්වතුනි වර්ගයාභෝ කරගන්න ඒ වැඩපිළිවෙල කරගන්න පින්වත. ඒ අවශ්‍ය කාරණාව ඒකල් ලැබිලා තියෙනවා. ඔන්නෝක පින්වතුනි සබාධාමෙන් හම්බ වෙච්ච දායාදයක් ඒ සත්තුන්ට. ඔය හැරෙන්න පින්වතුනි වෙන දෙයක් ලේසියෙන් පුරුදු කරන්න බෑ සතෙකුට. වෙන දෙයක් තේරුම් කරන්න බෑ සමහරට පුරුදු කරන්න පුළුවන්. වලස් වෙහෙම ඉන්නවා සර්කස් සම්දර්ශන වල පින්වත පුරුදු කරලා. අලි ඉන්නවා අලි නැටුම් බලන්න ගියාම ඔබ දකින්නේ පුරුදු කරලා. ඒ කියන්නේ ඒක පුරුද්දක්. මෙසක් ඒක තේරුම් ගත්ත කාරණාව නෙමෙයි. පුරුද්දට කරනවා. එහෙනම් දැන් ඔබ කල්පනා කරන්න පිංගුතුනි ඔබේ ජීවිතය උඩට කොච්චර වෙනස් වෙන්න ඕනද කියලා. ඔබ මන්දබුද්ධික නැහැ. ඔබ හොඳ විමර්ශනශීලී මනසක් තියෙන කෙනෙක්. ඒක නිසා අපිට ඕනේ මේ පිංගුතුනි ඔන්නෝකෙන් ප්‍රයෝජනයක්. ඔබ මන්දබුද්ධිකයි නම් හිතන්න එපා මේ කියන කිසි කාරණාවක් මේ කියන්නේ නැහැ මේකට මක් කරන්නද? සාදු කී කියා සාදු කී කියා නමෝදන් එන ඒත් ඇති. ඔබ මන්දබුද්ධිකයි නම්. ඔබ දැකලාද මන්දබුද්ධික දරුවෙක් ආවොත් එහෙම වන්දනා කරන්න හැරි පිංගුතුනි අපි ඔරුළු අත දින අධිස්ථානයක් කරනවා. ඊළඟත් වෙවේ යහපතක් සිද්ධ වේවා කියලා. මේ අද්දේ කරන්න පුළුවන් වෙන යහපතක් නැහැ තේ. නමුත් යම්මල තාත්තල බොහොම වටිනවා පින්විතනේ යම්මල තාත්තල තමන්ගේ දරුවව අතාරින්නේ නැහැ. යම්මල තාත්තල පින්විතනේ තමන්ගේ දරුවව භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා. ස්වාමින් වහන්සේලා ලැබුවා ආශිර්වාද ගන්නවා. ඒ කටයුතු ඔක්කොම කරනවා. එහෙම කරන දරුව පින්විතනේ ගොඩක් දුරට ඊළඟ අද්දේ වෙදී හරියන්න ඉඩ තියෙනවා. නමුත් මේ අද්දේ වෙදී අපිට වෙන දෙයක් කළා දෙන්න බැහැ. අනපින කරන් අත ගහලා පූජා කරද්දි පින්විතනේ ඒකට පොඩි හරි පිනක් තියෙ පොඩි පින. යන්තමින් හිතනොත් මේ භාග්‍යතුන් වහන්සේටයි මේ පූජා කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේගේ ගුණ පිහිටන්න ඕනේ නැහැ හිතේ. මේ භාග්‍යතුන් වහන්සේටයි මේ පූජා කරන්න කියලා හිතනොත් පින්විතනේ අන්න ඒකෙන් ඒකට පොඩි හරි පිනක් සිද්ධ වෙනවා. පොඩි නෑ මේ පින ඇත්තට. භාග්‍යතුන් වහන්සේට මේ පූජා කරන්න කියලා හිතනොත් එම යන්තම් දැනුණත් ඒක පිනත. භාග්‍යතුන් වහන්සේට නේ පූජා කරන්නේ. ඒක නිසා ඒ පැත්තෙන් ඉන්න ඕන සබාධහමෙන් ඉන්න ඕන 150 පින්විතනේ ඒක නට අයිති කරගන්න පුළුවන්. නමුත් ඔබ බලන්න පින්විතනේ ඔබ එහෙම නැහනේ. ඔබ මන්දබුද්ධික නැහනේ මේක. ඔබ මන්දබුද්ධික නැත්තම් පින්විතනේ ඔබට තියෙන ප්‍රශ්න ඔබට තේරෙන්නේ නැහැ. ඔබ එකිනෙක නාට තියෙන ප්‍රශ්න ඔබට තේරෙන්නේ නැහැ.
අන්නේ ප්‍රශ්න හොඳට තේරුම් අරගෙන පින්වතුනි ඔබ උත්සාහ කරන්න අන්නේ ප්‍රශ්න ඔය ප්‍රශ්න ඔක්කොම බැඳීම් නිසා තියෙන. විශ්වාස කරනවද නැද්ද? ඔබල තියෙන ප්‍රශ්න 100ක් ලියාගෙන ඉන්න පින්වතුනි ඔය ඔක්කොටම සංගල වරණක් දාලා ලියන්න පුළුවන් මොකද්ද? තණ්හාව. බැඳීම වෙනමහොත් නෙමෙයි. ඔබ යහගෙදර මිනිහත් එක්ක ජම්මාන්තරයි. හේතුව මොකද්ද? කලින් බැඳිලා හිටියා. එහෙම නැත්නම් ඔබ මොනවා හරි අයිඩියා එකකට බැඳිලා තියෙනවා. ඔබගේ අදහසකටම බැඳිලා ඉන්නේ. ඒ අදහසට යා විරුද්ධයි. නැත්නම් ඔබගේ දරුවට බැඳිලා ඉන්නේ. ඒ දරුවට ගැහුවා. ඒක නිසා විරුද්ධයි. ඔය හැම එකකටම හේතුව බින්දුතනි තණ්හාව. තව එතන 10 ගැඹුරට ගිහිල්ලා බැලුවොත් එහෙම ඔක්කොම හේතුව මොකද්ද? තණ්හාව තමයි. අවිද්‍යාව නිසාර මූලිකවම හටගන්න තණ්හාව. මේ පොල්ගිරිට තියෙන තණ්හාව නෙමෙයි. ඒක මේ පස්සේ තියෙන එක. දාම අධ්‍යයනය කරන අය දන්නවා යට අඩියම තියෙනවා ඒක තණ්හාවක් වෙනදනේ. ඒක මොන හිතක් හටගත්තත් ඔය ඒ තණ්හාව එතන මූලික වෙලා හටගන්න. එහෙනම් අද ඔබට තියෙන මොන ප්‍රශ්නයක් තිබුණත් වෙනදනේ ඕකට හේතුව තණ්හාව කියලා ඔබට තේරෙන්නේ නැහැ. ඔබ අපි පිළිගන්නවා වෙනදනේ ඔබට ওই ප්‍රශ්න විසඳන්න බෑ කියලා දැම්ම. ඔබ උත්සාහ කරනවා විසඳන්න බෑ ඒක හරි වෙනදනේ. නමුත් ප්‍රශ්නේ තණ්හාව. ඒකට උත්තරේ ආර්ය ශ්‍රැන් කුමාර. ඔලුව කැකුමට මොනවද ડોක්ටර් සසාමන්නේ දෙන්නේ? පැරසිටමෝ. තවත් ඔන්නම් එහාට එහාට ගියහම දෙනවා ඇති තව ටිකක් පේන් කිලර්ස් කියම් වැඩිපුර ඒවා. එහෙම එක එක ලෙඩේට බින්දුතුනි නම් කරපුවා තියෙනවා. දිය වැඩි ආවට ඔබ දන්නවා දිය වැඩි වැඩිචයි දන්නවා දිය වැඩි ආවට අහවල්ලේ. කක්කල් කැසට අහවල් එක, සෙංගමාලට අහවල් එක, ගුරුණ මා හරි ඔය ගල්පටලට අහවල් එක ආදී වශයෙන් බින්දුතුනි එක එක ලෙඩේට උරුම වෙච්ච බේතක් තියෙනවා. අන්නේ වගේ පිංගතනේ ඔය තණ්හාව කියන ලෙඩේට එකම බේතයි තියෙන්නේ ලෝකේ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ පිංගතනේ තණ්හා නිරෝධයට තියෙන මඟ. එහෙනම් ඔබට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ජීවිතේ පිංගතනේ ඔබ ඉස්සෙල්ලා බලන්න මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ කොහොමද කියලා. ඔබගේ තියෙන එක එක ආසාවල්, ඔබගේ තියෙන තරහවල්, ඔබගේ එක එක ওই පීඩාවල් ඔය හිතට එන. ඔය දේවල් වලට පිංගතනේ හේතුවක් තියෙනවා. අන්නේ හේතුව හොයන්නේ ඔබ ඉස්සෙල්ලා. ඔබට උඩින් පේනවා මේ හේතුව පිංගතනේ. ඔබට තේරෙයි මේ මං ඇලිලා තියෙන නිසා තියෙනවා. නමුත් මට ඇලෙන්නේ නැතුව ඉන්න බෑ. ඒක හරි. නමුත් ඔබ දන්නව නම් අනුමතන මේ පිංගතනේ ඇලිලා තියෙන නිසා ඔය ප්‍රශ්නේ තියෙන්නේ කියලා පිංගතනේ ඔය ඇලිම ලෙහා ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි තියෙන එකම පිහිට. ඒක නිසා පිංගතනේ ඔබ උපරිම උත්සාහ කරන්න අන්නේ පිහිට ගන්න. ඒ පිට මට දෙන්න බෑ පින්වතුනි. මට පුළුවන් ඔබට සත්‍ය අවබෝධ කරන්න උදව් කරන්න. හෙවත් මං අවබෝධ කරලා තිනෝ නම් මොන හරි ටිකක් පින්වතුනි අන්නේ ටික ඔබට කියලා දෙන්න. හෙවත් දේශකයන් වහන්සේලා කවුරු හරි ලංකාද්වීපයේ වේවා ලෝකේ වේවා කවුරු හරි පින්වතුනි දේශකයන් වහන්සේලා කවුරු හරි කෙනෙක් අවබෝධ කරපු දෙයක් තිනෝ නම් අන්න ඒක අහන්න තියෙන්නේ තව කෙනෙකුට. ඒ ඇහුවට පස්සේ පින්වතුනි ඒක නා තමන්ගේ බුද්ධියෙන් තීරණය කළ යුතුයි මොකද්ද මේ කියන්නේ කියලා. එනම් මේ අලුත් අවුරුද්ද පින්වතුනි ඔබ විසින් ඔන්න ඔය කාරණාව හොඳට තරයේ හිතා ගන්න. අපි ඔබට කියලා දෙන්න හදන්නේ මේ සත්‍ය. අන්නේ සත්‍ය පින්වතුනි ඔබ විසින් අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමයේ හදා ගන්න. ඔබ හොඳට මනසිකාර කරන්න පින්වතුනි ඒවා. අපි අපේ තියෙන වෙනසන් ඒකයි පින්වතුනි. අපි ඒක දහම් පදයක් මේ මනසට ආවට පස්සේ. ඔව් අපේ ගුරුවරයෙක්ගෙන් හරි අපි දහම් පදයක් අහගත්තට පස්සේ. කවුරු හරි කෙනෙක් කියපු වචනයක් හරි කමන්නේ. මේ පාර යන ගමන් කෙනෙක් ඒ කෙනෙකුට කෑ ගහලා කියනවා මොකක් හරි එකක්. ඒ කියනකොටම පින්වතුනි අපිට ක්ලික් වෙනවා මේ මේක. හා මෙහෙම එකකුත් තියෙනවනේ ඕකේ. අර මනුස්සයාට කවදාකවත් තව අත්බැව් 500කටවත් හිතන්න බැරි කාරණාවක් පින්වතුනි එකපාරට මතුවලා එනවා අර කියපු වචන නිසා. දැන් මේ වචනේ ආවට පස්සේ පින්වතුනි මේ වචනෙත් එක්ක මහා දහම් සම්භාරයක් ගලාගෙන එනවා පින්වතුනි. මේ දහම් සම්භාරය හොඳට අපි හිතන්න පටන් ගන්නවා. මේ අපේ තියෙන අනිත් දැනුමත් එක්ක විද්‍යාත්මක දැනුම ආදී වශයෙන් ඒවා තියෙනවා ලබපු අත්දැකීම් තියෙනවා. ඒ හැම එකක් එක්කම පින්වතුනි හොඳට උරගා බලනවා මේ. ඒ උරගා බලන්න පින්වතුනි අන්න ධර්මයේ අවබෝධයට පැමිණි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒනේ ධර්මයේ ඒ කොටස පින්වතුනි හොඳට තේරිච්ච කෙනෙක්. මොකද හේතුව තමන්ගේ ජීවිත අත්දැකීම් ඔක්කොටම දාලා බැලුවා. එකක් හරි ගැලපෙන්නේ නැත්නම් පින්වතුනි ඒක ඔබට ගලප ගන්න බැරි නම් සමහරවිට ඔන්න ගිහලා ගුරුවරයා වුණා ගෑවුණා. මේ කාරණාව මගේ ජීවිතේ වෙච්ච මෙන්න මේකට ගැලපෙන්නේ නැහැ නේ. ඒකයි කියන්නේ පින්වතුනි මේක ලොකු කාරණාවක්. මේකේ කරන්න දෙයක් තියෙනවා. ඔය අහගෙන ඉන්න විතරක් නෙමෙයි තියෙන්නේ. සමහරවිට මෙතන ඉන්න දෙමාපියෝ විශ්වාස වෙනවා ඇති පින්වතුනි. අනේ මගේ දරුවංගු ගෙන්න ගන්න බෑනේ මෙහෙට. ඒගොල්ලෝ කැමති නැහැ ඔයාලට. ඒගොල්ලෝ මේ ලෝකෙට ඇලිලා ඉන්නේ.
ඒගොල්ල ලෝකෙට ඇවිල්ලා ඉන්නවා කියලා එකක් නෑ වෙනත. ඔය හිතක් ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඔය හිතක් ලෝකෙට ඇලිච්ච එකේ වින්නදලි හරියට මේ දහම් කඳ වැටුනොත් ගැලවෙනවා පටස්සන. ඒකයි කියන්නේ වින්නදනි හරිනම් ඔබ ගෙදරින් එන්න ඕනේ. එදා අපේ මිනිස්සු දිරිපාදි ගියා වගේ. එහෙම හිටපුව ගමන් එන තරුණ දරුවෝ ඉන්නවා. අපි ඒ කාලේ අපේ පරණ අය දිරිපාදි ගියා වගේ එන අය. හිටපුව ගමන් ගෙදරින් එනවා. ආවට පස්සේ මොකද වෙන්නේ? අර අහිංසක අම්මලට සිහි නැති වෙලා ඉතින් ඇවිදilla මේ එන පාර දිගේත් කෑගක ඇවිදilla මෙහෙටත් ඇවිදilla කෑගාලා අර දුක පිට කරනවා. ඉතින් හිටපු ගමන් ඔබ ඒව දකි. මේ ආරාමයට ඇවිදilla සමහර කුණු හරපෙන් කෑ ගහන තාත්ත කෙනෙක්ව දකි. ඒ වෙලාවට පෙන්වෙතිනි ඔබ මාත්‍රයක්වත් ඒ අය ගැන අහිතක් හිතන්නේ. අපි කවර කවදාකවත් අහිතක් හිතන්නේ නැහැ පෙන්වෙතිනි. මොකද අපි දන්නවා හිතක් පීඩාවටපත් වුණාට පස්සේ ඔක කොහෙන් හරි පිට කරන්න ඕනේ. නැත්තම් පිස්සු හැදෙනවා හොඳ එක. ලොකු එක හැදෙනවා. ආයි ගලවන්න බැරි එක. ඒක නිසා පෙන්වෙතිනි සමහර වෙලාවට මේ අවස්ථාවල ඔබ දකි. හෙට දකි, අනිද්දා දකි. මොකද හේතුව තරුණ දරුවෝ බන අහලා තවදුරටත් ඉන්න බැරි වුණාට පස්සේ මොකද කරන්නේ? දෙමාපියන්ගෙන් සමහරට අහනවා මං යන්නද මට යන්න දෙන්නකෝ බෑ කියනවා යන්න එපා කියනවා ඔක්කොම කියනවා අන්තිමට මොකද කරන්නේ? ඕක ඉතින් ඒක කොරඟට ආවට පස්සේ පින්විතුනි සමහරට ඒක දමලා ගහලා එනවා මේ. ඒ ආවට පස්සේ සමහරට අර අම්මලා තාත්තලා දරා ගන්න බෑ. නමුත් පින්විතුනි එහෙම ඒ කාලේ කෑ ගහපු සමහර අම්මලා තාත්තලා පින්විතුනි මේ සීල ශ්‍රාවිකව අතර දැන් ඉන්නවා. ඒක තමයි විදිය. අද එයාගේ ආරාමයි තමයි මේ. එදා තොපි ඔක්කොටම සාප වෙනවා මගේ දරුවව ගත්තට සාප වෙනවා තොපි සට සාප වෙනවා තොපිට සාප වෙනවා. එහෙම තමයි එහෙම කියන්නේ නැති මේ. නමුත් අද මුළු ලෝකෙටම ආශිර්වාද කරනවා අනේ මේ සීලු දරුවන්ට මගේ දරුවන්ට වෙච්ච එකම වෙච්චාවේ කියලා. ඒක වෙනුතුනි අවබෝධය අතර තියෙන වෙනස. ඒක නිසා කවදාක්වත් වෙනුතුනි විශේෂයෙන් මේ ආරාම ඇතුළේදී ඔබ දකි නිතර දකි ඔය සිද්දමිය කියලා. දකින්න එපෑ මොකද හේතුව දරුව පැවිදෙන්න එනකොට දෙමාපියන්ට කේන්ති යනවා සමහරවිට සමහර දුකේ දෙනවා. සමහරු අඬනවා වැළපෙනවා කෑ ගහන්නේ. දෙකේ කටයුතු කරනවා දෙමාපියන්ගේ හැටි මේක. ඉතින් අපි මේ දෙමාපියකින් කවදාවත් උරණ වෙන්නේ නැහැ. එහෙම උරණනොත් අපි වහගෙතුන හන්ද දෝහි වෙච්ච අය බවට පත් වෙනවානේ. එහෙම කේන්තියක් හිතෙන්නේ නැහැ. කොච්චර වැන්නත් එහෙම කේන්තියක් හිතෙන්නේ නැහැ. ඒකට හේතුව අපිට පේනවනේ මොකද්ද මේ වෙන යාන්ත්‍රණය කියලා තේරෙන්නේ. අන්නේ ඒක තමයි ඔබ දකින්න ඕනේ. ඔය වෙන යාන්ත්‍රණය මොකද්ද කියලා. ඔබට පේනෝ නම් එහෙම සතෙක් කෑ ගහන වඬනවා පින්වතුනි දැන් මොකද වෙන්නේ? සමහරවිට ඔබට දුකත් හිතෙයි. අපිට දුක හිතෙන්නේ නැහැ පින්වතුනි. අපිට හිතෙන්නේ අනුකම්පාව. දුක හිතුනහම ගණන් දැන් පුංචි එකෙක් අඬනවා. තෙල්ලම් බඩුවක් කියලා බඩගිනි නම් පින්වදේ රොටිය කෑල්ලක් දෙන්න පුළුවන් නේ ඒක හරි වෙන කතා. සෙල්ලම් බඩුවක් කියලා ලඬනවා පොඩි එකේ. ඒ සෙල්ලම් බඩුවක් කියලා ලඬනකොට පින්වදේ අපිට හිතෙන්නේ අනුකම්පාව. ඒක නිසා අපි උත්සාහ කරනවා පින්වදේ ඒකට බන ටිකක් කියන්න. තව කෙනෙකුට හිතෙනවා දුක. ඒක නිසා පින්වදේ තව කෙනෙක් ඒ දරුවව අලගෙන නලවන්න ආදම දෝ පුතා පුතාගේ ගියා වටේ දුවන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් තව රෝස මලක් පෙන්නලා මේක දෙන්නම් පුතාට අරක ගේනකම් මේක අල්ල ගන්න. එයාට දුක හිතුනහම ගන්න දේ. අනුකම්පාව හිතුනහම මේක නෙමෙයි කරන්නේ. මොකද අනුකම්පාව හිතුනා කියලා කියන්නේ පින්දුනි තමන්ගේ මානසිකත්වයකට අනුව ඒ පල්ලෙහා ඉන්න පිරිසගේ තියෙන කම්පන ස්වභාවය අවබෝධ කරගන්නවට කියනවා පින්දුනි අනුකම්පාවට පත් වෙනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේට තමයි ඉහළම අනුකම්පාව තිබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට පින්දුනි අනාගාමී ඵලයේ ඉක්මවපු උතුමා ගැනත් මොකද තිබෙන්නේ? අනුකම්පාව. ඒකට හේතුව බෙන්ගදිනේ භාග්‍යතුන් වහන්සේ ඉන්න මට්ටමට අනුකූලව එතනින් පල්ලෙහා ඉන්න පිරිසගේ තියෙන කම්පාව. තින් තුන් ලෝකෙම ඉන්නේ කොහෙද? එතනින් පල්ලෙහා නෙමෙයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ බෙන්ගදිනේ හැමතිස්සෙම මේ ලෝක සත්‍යයට උදව් කරන්න උත්සාහ කරලා හරහට අරන් නලවලද? දහම් දේශනා කරනවා. ඉතින් ඔය ටික ඔබ දකින්නවා නම් පින්වතුනි ඔබට ඔබට උත්තර හම්බ වෙනවා. ඒකයි ඔබට කියන්නේ හැමතිස්සම ඔබ අපිත් එක්ක සහසම්බන්ධ වෙලා කටයුතු කරන නිසා
ඔබ තරයේ මොළුවේ තියාගන්න පින්වතුනි, ඔබ විසින් මේ ධර්මය හොඳට ප්‍රගුණ කළ යුතුයි. ඒක තමයි ඔබගේ කාර්යය. ඔබ ධර්මය හොඳට ප්‍රගුණ කරද්දී, ධර්මය ප්‍රගුණ කරනවා කියන්නේ හොඳට ධර්මයේ තව මොනවද තියෙන්නේ, තව මොනවද තියෙන්නේ නෙමෙයි පින්. මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ සත්‍ය අන්නේ කොටස පින්වතුනි හොඳට අත්දකින්න ජීවිතේ. ඒක අත්දකින්න දකින්න පින්වතුනි ඔබ දන්නේම නැතු ඔබගේ දව තියෙන බන්ධන ලෙහෙනවා ටික 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 ටික. මේ ගිය සතියේ එක අම්ම කෙනෙක් කියනවා, ගුරුහාඳුනේ මට දරා ගන්න බෑ ගුරුහාඳුනේ, මගේ දරුවා මට මහත්මිය කියයි. පුතා අනගාරික ඇවිදಿಲ್ಲ. දැන් කාලයක් වෙනවා. මම පුතා හොඳට ධර්මයේ තේරුම් අරගෙන ඉස්සරහට යනවා. මට මතක් වුණේ පින්විතට කුමාර කාශ්‍යප මාතාව. කුමාර කාශ්‍යප හාමුදුරන්ගේ පිටිපස්සේ, මහරහතන් වහන්සේගේ පිටිපස්සේ මතකද අම්මා ගියා. මේ දරුව හොඳට ධර්ම තේරුම් ගන්නවා සංගතේ. ඒ තේරුම් අරගත්තට පස්සේ අනාදරයකට නෙමෙයි, අනිත් අම්මලට කතා කරන විදියටම කතා කළා. නමුත් ඒ අම්මා බොහොම බොහොම බුද්ධිමත් සහ බොහොම අධිෂ්ඨාන සම්පන්න අම්මා කෙනෙක්. ඒක නිසා ඒ අම්මා කිව්වේ, ගුරුහාඳුනේ මගේ පුතාට පුළුවන් නම් මට මහත්මිය කියලා කතා කරන්න. මං කොහොම හරි උත්සාහ කරනවා කියලා පුතාට මහත්මයෝ කියලා කතා කරන්න. ඈ අනගාරික මහත්තයා මේට එන්න කොපොඩ් කියලා කතා කරා. ඒක තමයි මෙන්න ඕනේ. පින්වතුනි ඒකයි කියන්නේ, කෑ කිරීම නැතිකමක් නැහැ නේ පින්. ආදරය කියලා කියන්නේ කෑ කිරීමට නේ පින්වතුනි. අල්ලලා බදා ගන්න එකට නෙමෙයි නේ ආදරය. මොකද හිතන්නේ? ආදරය කියලා කියන්නේ පින්වතුනි අනිත් කෙනා ගැන හොයලා බලනවා. ඒ කෙනාට දුකෙන් නිදහස් වීම පිණිස උදව් කරනවා. ඒකයි පින්වතුනි මේ ලෝකේ පහළ වෙච්ච බල සම්පන්නම ආදරවන්තයා කවුද? භාග්‍යවතුන් වහන්සේ. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට මේ තිරිසන් සතාද දෙයියද බ්‍රහ්මයාද කවුද කියලා පින්වතුනි වෙනසක් නැහැනේ. වෙනසක් නැතුවම ආදරේ දෙන්න පුළුවන් විදියට හැම කෙනාටම දෙන්න. තිරිසන් සතාට බණ කියන්න ගියේ නැහැ. චුන්ද සූකරට බණ කියන්න ගියේ නැහැ. හේතුව ආදරේ නිසා. දේවදත්ත හාමුදුරුවෝ කීවතාවක් ගලව ගන්න හැදුවද? ඔව් කියන්න එපා, ඔව් කරන්න එපා, ඔහොම කරන්න එපා, මෙහෙම කරන්න, ඔව් කරන්න එපා. අන්තිම වතාවෙත් පෙන්විතුනේ දේවදත්ත හාමුදුරන්ට ඕන වුණාම බුදුහාමුදුරන්ගේ මුණ ගැහෙන එන්නේ. දේවදත්ත හාමුදුරුවෝ අන්තිමට දැනගත්තානේ ඔච්චර දහබළු වැඩ ඔක්කොම කල්ලි වෙරලා පෙන්විතුනේ භාග්‍යවතුන් වහන්සේ මරන්නත් උත්සාහ කළා. 10 වතාවක් උත්සාහ කළා මරන්න. ඒ ඔක්කොම කළා පෙන්විතුනේ අන්තිමට බැරි බැරි ගාද දේවදත්ත හාමුදුරන්ට දීුණේ මොකද්ද? මාව භාග්‍යවතුන් වහන්සේ ගාවට එක්ක ඵලයන් භාග්‍යවතුන් වහන්සේ මට සමාව දෙනවා කියලා මට විශ්වාසයි. ඔබ හිතලා බලන්න සෙන්ග භාග්‍යවතුන් වහන්සේගේ ස්වභාවය. මුළු ලෝකෙටම ආදරය කරපු උතුමෙක් පින්වතුනි. මුළු ලෝකෙටම ආදරය කරපු. හැබැයි ආදරය කළා කියන්නේ පින්වතුනි හරහට අරන් නැලෙව්වවත් පින්වතුනි බදාගෙන හිටියවත් නාගන්න එපා පුතේ කියලා මුරේසට තියන් හිටියවත් ඕකට නෙමෙයි පින්. ඒ හිත දුකෙන් නිදහස් කරන්න පින්වතුනි උන්වහන්සේ මුළු ජීවිතේම කැප කළා. පැය දෙකක් සැතපීලා ඉතුරු මුළු ජීවිතේම කැප කළා පින්වතුනි. ඔය හිත සූපත් කරන්න මිනිස්සු මේ සත්වයාගේ තියෙන හිත සූපත් කරන්න පුළුවන් පුළුවන් හැම කෙනාගේම හිත සූපත් කරන්න. අන්න ඒකයි ආදරය කියන්නේ. ඔබගේ දරුවා අඬනකොට පින්වතුනි සෙල්ලම් බඩුවක් ඕනේ කියලා ඔබට දුක හිතලා ඔබ සෙල්ලම් බඩුවක් දෙනවා පින්වතුනි. මොකද ඔබට දරන්න බෑ දරුවා දුකෙන් ඉන්නේ. ඔබට ඕනේ දරුවා කොහොම හරි මක් වෙන්නද දුකෙන් නිදහස් වෙන්න. ඔබ දන්නේ එකම දේ දුකෙන් නිදහස් වෙන්න මේක අඬන්නේ දැන් මොකක් හින්දාද? සෙල්ලම් බඩුව නැති නිසා නේ. ඒක නිසා ඔබට හිතනවා දැන් සෙල්ලම් බඩුවක් දුන්නාම හරි කියලා. ඉතින් බලන්න පින්වතුනි ඔබ කරන දේම නෙමෙයිද භාග්‍යතුන් වහන්සේ කරන්නේ හරි විදිහට? ඔබ කරන දේම නෙමෙයිද අපි කරන්නේ මේ හරි විදිහට? දැන් ඔබ අපිට දොස් කියනවා නම් මොකක් හරි නිසා පින්වතුනි මේ මේම කියලා අපේ ළමයින් ඔළුව වෙනස් කරනවා කියලා. ඉතින් ඔබ සෙල්ලම් බඩුවක් දීලා මොකද කරන්නේ? අපි දෙගොල්ලම කරන්නේ එකම කාරණාව පින්විතනේ ඔබ කරපු එක සෙල්ලම් බඩුව හම්බුනාට පස්සේ ඒකට දැන් බයයි ඒක කැඩේ කියලා.
නමුත් අපි දෙන බේත හරියට ගත්තනම් පින්විතනේ ඔබ දරුවා ආය අඬන්නේ නැහැ කවදාවත්. පින්විතනේ ඔබ මල ඔබ කොච්චර දිනලද සෙන්. ඔබ මේ ලෝකෙට දරුවෙක් හැදුවා පින්විතනේ ඔබ මලත් අඬන්නේ නැති. ඔබ සාර්ථක අම්ම කෙනෙක්. ඒකයි කියන්නේ පින්විතනේ ඔබට සාර්ථක අම්ම කෙනෙක් වෙන්න තනියෙන් බෑ. ඔබට සාර්ථක අම්ම කෙනෙක් වෙන්න නම් පින්විතනේ මහා සංඝයාගේ රැකවරණය ඕන. මං විශ්වාස කරනවා මෙතන ඉන්න එකම අම්ම කෙනෙකුටවත් එකම තාත්ත කෙනෙකුටවත් ඕනේ නැහැ කියලා තමන්ගේ දරුවා ගැස්වල කඳුළු දකින්න. හාද? මොකද කියන්නේ? ඕ නැද? ඈ මම මලාට පස්සුවත් ඇඬුවේ නැති එක ඕක හරි හැමයි යන්නේ ආයි මම කියලා මල පෙරේත යනවා අනිත් දූගේ දිහා. දැන් කිසිම අම්ම කෙනෙකුට ඕ නැද මෙන් ඔතනින් ඔහොම හැංගීමක් තියෙන මම මලාට පස්සේ මගේ දරුවෝ ඔක්කොම අඬත්වා පෙරලි පෙල්ලි අඬත්වා බලට පණිත්වා. එහෙම අදහසක් තියෙනවද මෙන් ඔතනින් ඔබගේ? ඔබ කැමතිද ඇත්තටම ඔබගේ දරුවන්ගේ තියෙන ඇස්වල දරුවන්ගේ ඇස්වල කඳුළු දකින්න? නෑ කවදාවත් ඒක අම්මා කෙනෙක් කැමති වෙන්නේ කාරණාව නෙමෙයි බෙගතනේ. දරුවෙගේ ඇස්වල කඳුළු තියෙන අම්මා කෙනෙකුට දකින්න බෑ ඇඬෙනවා බෙගත. ඒකයි කියන්නේ මේ ලේසි පහසු චරිතයක් නෙමෙයි අම්මා කියලා කියන්නේ බෙගතනේ. ඒ හිත ඒ ලේසි පහසු එකක් නෙමෙයි බෙගතනේ. දරුවා අඬනවා දැක්කම කිරි වැක්කිරෙනවා බෙගතනේ. ඒ තරම් මහ ප්‍රබල බන්ධනයක් එතන තියෙන්නේ. එහෙනම් අන්නේ අම්මට පිංගතනේ. තියෙන ලොකුම හයිය තමයි තමන්ගේ දරුව අඬන්නේ නැතුව ඉන්නේ. තමන්ගේ දරුව සතුටින් ඉන්නේ. කවදාවත් අඬන්නේ නැතුව ඉන්නේ. ඒක තනියෙන් ඔබට කරන්න බෑ. මෙයා කිසිම අම්ම කෙනෙක් මාත්‍රයක්වත් හිතන්න එපා. මෙහි ඉන්න දරුව ඔබතුමීට ආදරේ නැහැ කියලා. ඔබ සාසනයේ පූජා කරව දරුවෙක් සමහරට ඇවිදින්නේ එල්ලා මෑනියෝ කියන ගෙදර අම්මේ අම්මේ කියලා කියපයි මෑනියෝ කියලා කතා කරලා සමහරට පින්වතුනි ඔබට නිකන් පපුව නිකන් දස්ත වෙලා යනවා ඉතින් පපුව ටික පාට. සමහරට මහත්මිය කියලා සමහරට මෑනියෝ කියලා මොකක් හරි කියද. එහෙම කියන්නේ පින්වතුනි ආදරේ නැති ගමන් නෙමෙයි. ආදරේ තියෙන නිසා තමයි පින්වතුනි අද ඔබ සීල සාවිකාව කියලා ඉන්නේ. ඔව සීරසාවිකා කරන්න ඕනේ. ඒ ආදරේ තියෙන්නේ සාපෙන් ඇතුළේ. දැන් ඔබගේ පුතාට ඕනේ ඔබට හොඳට කන්න බොන්න දීලා හොඳට රජිනක් වගේ තියන්න නෙමෙයි පෙන්. හිඟා කෑවක් කමන්නේ අපේ යම නිවන් දකින්න ඕන කියන සංකල්පය තමයි ඉන්නේ. සත්‍ය තේරුණාට පස්සේ පෙන්ගදනේ සත්‍ය පිටිපස්සේ යන්නේ. ඒක නිසා ඔබට කවදාකවත් අහිතක් වෙන්නේ නැහැ. යහපතක් නිසා. දුකෙන් නිදහස් වෙන්න තියෙන මඟ. ඒක හොඳට තේරුම් ගන්න ඔබ හැමෝම පිටින්. දුකෙන් නිදහස් වෙන්න තියෙන මඟ. මම ඔබට පෙන්වන්න එක අම්මා කෙනෙක්ගේ. මේ වෙලාව තියෙන ලියුම. මේ තමන්ගේ දරුවා පැවිදින වෙලාවේ පිටින් අම්මට හිතෙච්ච කාරණාවක් අම්මා කෙනෙක් ලියලා තියෙනවා. කොච්චර සතුටු වෙන්ද මේ අම්මට පෙඟදෙන තමන්ගේ දරුවා පැවිදි වෙන වෙලාවේ එකම දරුවා. භාග්‍යතුන් වහන්සේගේ පිළිසන්න ලැබලා ඉන්නේ. නිකම නිතර බලන්න. කොයිතරම් සතුටු වෙද්ද කියන්නේ. අනිත් පැත්තෙන් පොඩි දුකුත් ඇති. මා ගාව නැහෙනි වගේ එකක් ඇති. නමුත් පෙඟදෙනේ. කොයිතරම් සුවයක් ලැබෙනවද? තමන්ගේ දරුවාට මේ ලෝකෙ දෙන උතුම්ම දේ උතුම්ම රැකවරණේ දීලා තියෙන මහා සංඝයා වහන්සේලා මගේ දරුවව රකින්නවා කියලා. නිකම නිතර බලන්න. මේ අම්මගා මේකේ ලියුම මම ඔබට කියවන්න. පුතේ. ඊට පස්සේ කියනවා මේ විදිහට ආමන්ත්‍රණය කරන අන්තිම වතාව මේ විය හැකි. මම තමන්ගේ දරුවෝ දැන් පැවිදි වෙන්න යන්නේ. සසනක් පුරා අප එක්ව පැමිණි පාරමිතාවේ ගමන මේ අත්බැවේ නිමා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය වීරය ඔය හිතට ලැබේවා කියලා අදිස්ථාන කරනවා. මං පිළිගන්නේ අම්මා කෙනෙක්ගේ අදිස්ථානය. පැවිදි වෙන තමන්ගේ දරුවාට මහා අදිස්ථානයක් කරනවා. මේ කරපු හැම පාරමිතා බල ශක්තිය නැගිලා මගේ පුතාට මේ යහපත වෙන්න කියලා සමහර අම්මලා පින්විතනි හත් දවසක් දන් දීලා තමන්ගේ දරුවව සාසනයට පූජා
සමාරම්බල පිංගතුනි ශ්‍රීමා බෝධි හාමුදුරු වන්දනා කරන රුවන්වැලිසෑ හාමුදුරු වන්දනා කරන දළදා හාමුදුරු වන්දනා කරගෙන මහා පිං රැස් කරගෙන ඒ පිං අනුමෝදන් කර කරා පිංගතුනි. මගේ දරුවා මේ ශාසනය රැඳිලා මගේ දරුවාට මේ දහම් අවබෝධ වේවා කියලා පිංගතුනි අධිෂ්ඨාන කරා. අන්න පිංගතුනි විහාර මහා දේවිලා තමන්ගේ දරුවා මාර යුද්ධ කරන්න යන වෙලාවේදී පිංගදෙනි අම්මා මොකද කරන්න ඕනේ? කකුලෙන් අදින එකද? නැත්නම් මාරයට ගිහිල්ලා වෙනම කොටසක් දෙයිලා කියන මර වියෝග. තමන්ගේ දරුවා මාර යුද්ධ කරන්න යන වෙලාවේ පිංගදෙනි අම්මා තමයි හරිනම් යන්න ඕනේ කොහෙන්ද? ඉස්සරහින්. මගේ දරුවාව කපන්න කලින් මාව කපපිය කියලා. අන්න අම්මලා. අරනම් තමන්ගේ දරුවා මාර යුද්ධ කරන වෙලාවේ අම්මයි තාත්තයි තමයි දුනුයි තලෝ මොන හරි අරගෙන මුරා යුද අරගෙන පිංගදෙනි දෙපැත්තේ ඉන්නවනේ. මොකද හේතුව? තමන්ගේ දරුවාගේ සියලු ජයග්‍රහණ භුක්ති විඳින අයිතියක් තියෙනවා කාටද? අම්මටයි තාත්තටයි. එහෙනම් මේ ලෝකේ තමන්ගේ දරුවා ලබන පරම ජයග්‍රහණය දෙන්න. පරම ජයග්‍රහණ. ඔතනින් එහාට තව ජය ගන්න දෙයක් නැහැ මේ ලෝකේ. අන්නේ ජයග්‍රහණය කරන වෙලාවේ පිංගුතනේ ඒ මාර යුද්ධ කරන වෙලාවේ පිංගුතනේ අම්මයි තාත්තයි කරන්න ඕනේ පුළුවන් තරම් පිංගුතනේ පිංකම් කර කර මගේ දරුවට මේ දේ ලැබේවා කියලා පිංගුතනේ මේ විශ්ව බල ශක්තිය තමන්ගේ දරුවා දිහාට නැඹුරු කරනවා. පවුලේ එක්කෙනෙක් ගොඩ ගියොත් පිංගුතනේ අනිත් එක්කෙනාව කඹේ දාලා හරි ගන්නවා. ඒකයි ක්‍රමය. ඊට පස්සේ කියනවා පිංගුතනේ ඉතින් අපි සම්මත ලෝක විවාහාරයෙන් පවුලක් විදියට මේ අද්දමේ අවුරුදු 22ක් පුරා සැප කියලා හිතාගෙන සැපට දුක් වෙන. මේ දරුවා ඇතුළු පවුල. දරුවට අවුරුදු 22ක් වෙන්නේ. හරි මඩුවෙන් ඉඳ හිට අතීතයේ සිහිපත් වෙනවා. දැන් අම්මා හිත හදාගෙන යන ගමන් තීරසාවිකාවක් වෙන්නේ තිය අම්මා. අනාල අරමුණක් ආහම ඒත් ඒ කිසිම දවසක ආයෙමත් මම තාත්තා ඔයා එකට එකතු වෙලා ජීවත් වෙන සිතුවිල්ලක් හෝ හිතට නැගෙන්නේ නැහැ. තාත්තත් එක තරහ වෙලා නෙමෙයි මේ. ඔබට සමහර අයට එහෙම හිතන මනුස්සයෙක් එක්ක තරහ වුණාට පස්සේ ඕක උපදින නුවරකවත් මම උපදින්න එපා. මේ එහෙම වෙලා නෙමෙයි. මම තාත්තා ඔයා එකට එකතු වෙලා ජීවත් වෙන සිතුවිල්ලක් හෝ හිතට නැගෙන්නේ නැහැ හීනෙන්ව. හිතනෙහිකුත් නැහැ. ඒ තරමට මේ පරම සත්‍යයේ විදිවට හිතේ රෝපණය වෙලා තියෙනවා. අතීත සිතුවිලි ඇදිලෙද්දි ක්‍රියාත්මක වෙන විපාක සංසිද්ධිය මන ධම්ම ක්‍රියාකාරීත්වය සිතුවිලි ක්‍රියාවදන් ගොඩනැගෙන හේතුඵල ස්වභාවය එකවරම වැටහෙන්න ගන්නවා. බලන්න හොයන්ස මොකුත් ඕනේ නැහැ ඔය කියපු වචන ටිකම දැ වැඩෙන්න නොගත්තා කමන්නේ. මොකද මේක කියන්නේ තමන්ගේ දරුවට නේද? මේක කියවන දරුවා අනේ මගේ අම්මා කියයිද? අම්මා පිංගතනි බනවලින් දීලා තියන්නේ තමන්ගේ ආදරේ. නව කතා පොත් කියවල හුරු ඔබට පිංගතනි සමහරට හිතෙන්න පුළුවන් මේකේ කොහෙද ආදරයක් තියෙන්නේ කියලා. මෙතන තමයි ආදරේ තියෙන්නේ. අර තියෙන්නේ බොළඳ කමස. එවිට කිසිදු හැඟීමක් නැතුව එවිට කිසිදු ගැටීමක් නැතුව කිසිදු ඇලීමක් නැතුව මේ විපාක සංසිද්ධියේ සංකාර ක්‍රියාවලිය දහමින් මනසිකාර වෙනවා. බුදුන් දකිනවා ඒ නිවීම විග්‍රහ කරන්න වචන නැහැ. ශ්‍රී සද්ධර්මයත් කලන වැටත් මේ නිවීමට හේතුවයි. තමන්ගේ දරුවන්ට දහම දෙන්න නොහැකිව ආරාම භූමියට පය තියා ගැනීමට අවස්ථාවක් නොමැතිව අපේ මෑණිවරු අඬනවා, දොඩනවා, හූල්ලනවා. ඔබ ගැන කියන්නේ ආම නොදී හංගන් ඉන්න අය ගැන. ඔයාට සසරේ යන්න ඇරලා අම්මයි තාත්තයි විතරක් නිවන් දකින්න ආව නම් ලේසි වෙන්නේ නැහැ මේ ගමනේ අනේක. ඒ ඔයා ලෝකේ නිසා මේ හේතු කොහොම සැකසුණාද දන්නේ නැහැ. මේ තුන් ලෝක ධාතුවේ හේතු හොඳම විදියට ගැළපීලා ඇති බවයි හැඟෙන්නේ.
මේ හේතු මේ විදිහට ගැලපෙන්න සසරක් පුරා මහා පිං කන්දක් එකතු වෙලා තියෙන්න ඕනේ. හිතනකොටත් මහා ආශ්චර්යයක් ප්‍රසාදයක්. ඔයා එන්න පුතේ මේ පාරමිතාවේ මග අඩියට අඩිය තියලා ඔයාගේ පිටුපසින් බොහෝ පිරිසක් එනවා. දැනෙනවද ඒක? ඔය හිතේ යම් නිවීමක් වේ නම් ඒ සුවයෙන් ඒ හැම හිතකටම නිවෙන්න මඟ පෙන්වන්න. වanseකද මේ අම්මා තමන්ගේ දරුවව සාසනයට දෙන අතරේ තමන්ගේ දරුවව පැවිදි වෙන අතරේ තංගතනේ අම්මගේ අදිස්ථානයේ තියෙන්නේ පුතේ මේ පැවිදි මඟට ගිහිල්ලා ඔය වගේ තව දහස් ගන්න ගෙහිත් නිවන්න කියලා. සියලු ලෝක සියලු සත්‍යයන් වෙනුවෙන් හැම තප්පරයක්ම යොදවන්න පුතේ. මේ අම්මගේ අදිස්ථානේ බලන්න සෙන්. මොකද තමන්ගේ දරුවව සාසනෙට දී ගන්න බැරි අම්මල වෙනුවෙන් කරන අදිස්ථානය. හෝ දරුවෙක් නැති අම්මා කෙනෙක් වෙනුවෙන් කරන අදිස්ථානයක් වෙනත. ඒ අම්මලට තමන්ගේ දරුවව සමහරට දී ගන්න බැහැ. නමුත් ඒ අය වෙනුවෙන් පුතේ මේ පුතාගේ ජීවිතේ හැම තප්පරයක්ම යොදවන්න කියලා. අම්මා තාත්තා පුතා තරම් මුලාවක් තව කොහෙද? සිත් පරම්පරාවල් තුනක සසර ගනුදෙනු පියවීමට හේතු සැකසීම මේ ලෝකයේ ධර්මතාවය. සබාධ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේ දකින්නේ සිහිනයක් බව අවබෝධ වෙනවා. ඔබ කියලා ඔය හිතට නැගෙන, මම කියලා මේ හිතට නැගෙන මේ සිහින ලෝකය. සිහින ලෝකයක්ම විතරයි. ඒ සිහිනෙන් අවදි වෙන්නම වෙනවා අපිට. ඔයා කකුල තිබ්බේ හරිම වෙලාවට පුතේ. හරිම තැනට. විශ්වයේ හේතු සියල්ල පුදුමාකාර විදිහට ගැළපිලා ඔය හිතේ නිවීම වෙනුවෙන්. ඔයාට පාර වරදින විදිහක් නෑ පුතේ. ඒ මහා තේර පරපුරෙන් පැවතගෙන එන මහා ගුරු සෙවණක ඔය හිත හික්මෙන්නේ. විශ්වාසයෙන් ඒ මග යන්න. මා ආදරණීය මගේ අම්මා වෙතටයි වගේ නේද තේ? මේ ලියන්නේ පුවක් ගහයි නෙමෙයි. ඒ අපි හදාගත්තේ. ආරක්ෂක කඳවුරේ සිට අපි නේ හදාගත්තේ පුවක් ගහයි කරටියේ සිටයි කියන්නේ. යුද්ධෙට යන තමන්ගේ දරුවට ලියුමක් වගේ දැනෙන්නේ නැද්ද? යුද්ධෙට යන තමන්ගේ දරුවට දිරි දීපු අම්ම කෙනෙක්. ඒකයි කියවන්න හිතන්නේ. අම්මලාට ධෛර්යයක් වෙන්න. මේ සියලු අම්මලා මේ සාසනයේ මේ පුංචි එකාගේ ඉඳලා මේ දායාද කරපු සියලු අම්මලා ඔය අදිස්ථානේ තියන්න තියෙනවා. ඔබ ඉන්න. ඔබගේ දරුවත් එක්ක. ඔබ පින් කරන හැම වෙලාවකම ඔබගේ දරුවා මතක් කර කර මේ උතුම් සාසනයේ පල නෙලත්වා කියලා අදිස්ථාන කරන්න පින් උතුනේ. මොකද හේතුව ඔබයි ඔබගේ දරුවයි අතර මේ තාත්තලත් මේකට අයිති. ඔබයි ඔබගේ දරුවයි අතර ලොකු බන්ධනයක් තියෙන එක මේ විශ්වය දන්න. ඒක නිසා තමයි ඔබගේ දරුවා ඔබව මැරුවොත් අවීතියට යන්නේ. ඒක සබාව දහමේම නීතියක් පින් උතුනේ. සබාව දහමේම ලැබිච්ච දායාදයක් ඔබ දෙන්න අතර ලොකු බන්ධනයක් තියෙනවා. ඔබ දුන්දෙනා අතර ලොකු බන්ධනයක් තියෙනවා. එහෙනම් පින්වතුනි ඔබ නගන යම් ශක්තියක් තියෙනවා නම් ඒ ශක්තිය හරි ප්‍රබලයි තමන්ගේ දරුවාගේ මේ නිවන් මඟ උදෙසා. හැබැයි ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඔබ ඒකට විරුද්ධ වුණා කියලා නිවන් මඟ වැහෙන්නේ නැහැ. මොකද අමා මෑණියන්ගේ පිරිසරණ ලැබපු කෙනෙකුට ගෙදර මෑණියන්ගේ පිරිසරණ කියන එක අත්‍යවශ්‍යම නැහැ ඉස්සරහට යන්න. ඒක නිසා ඒක දඩවීම කරගන්න එපා. ඔයාට මගේ ආශිර්වාද නැතුව යන්න බෑ පුතේ. ඔයාට නිවන් දකින්න හම් වෙන්නේ අපි උරිතල ගිහින්. කොල්ලනේ ඔබ පිළිගන්න. හේතුව ඔබ අහලා දිනා නේද? අම්මලා කෝටියකගේ ආදරයට වඩා අම්මලා කෝටියකගේ සෙනෙහසට වඩා බල සම්පන්න සෙනෙහසක් තියෙනවා කාගාවද? අමා මෑණියන් වහන්සේ. අමා මෑණියන්ගේ පිළිසරණ පතාගෙන ඉන්න කෙනෙකුට ගෙදර මෑණියන්ගේ පිළිසරණ අත්‍යවශ්‍යම නැහැ. ඒ කියන්නේ ඒක දඩමීම කරගන්න එපා කවුරුත්.
අම්මගේ තාත්තගේ ආශිර්වාදේ නැතුව කරන්න පුළුවන් ලෝකෙ තියෙන එකම එක පේන. අම්මගේ තාත්තගේ ආශිර්වාදේ නැතුව අනිත් මේ ලෝක සම්මතයේ තියෙන කිසිම දෙයක් කරන්න බෑ පින්වතුනි සාර්ථකව. නමුත් ලෝකෙන් එතර වීමේ වැඩ කටයුත්ත පින්වතුනි ඔකට අදාළ නැති නිසා මේ ලෝකෙට අදාළ නැති නිසා කිසිම බලපෑමක් නැහැ ඒකේ. නමුත් අම්මා තාත්තට යම් ආශිර්වාදයක් කරන්න පුළුවන් නම් ඒක උත්ප්‍රේරකයක් වෙනවා ඒ ගමනට. ඒක නිසා ඔබ තමන්ගේ දරුවව මේ ශාසනයෙන් දායාද කළ තියෙනවනම් ඔබ පිටිපස්සෙන් ඉන්න හැමතිස්සෙම මේ සියලු අම්මලා පිටිපස්සෙන් ඉන්න හැමතිස්සෙම නෝබල් හාර්ට් එකේ ඔබ දරුවව දීලා තියෙන්නේ නෝබල් හාර්ට් එකට උගන්වන්න නෙමෙයි නිවන් දකින්න. නමුත් අපි හැමෝම එකතු වෙලා දරුවන්ට උගන්වලා ඒ අවුරුදු 18 වෙනකන් මේ ලෝකයේ තියෙන දැනුම ලබා දීලා පූර්ණ මනුස්සයෙක් කරලා අපි පැවිදි කරනවා. මොකද හේතුව ඒක අපිට සාසනයේ ඉදිරි පැවැත්මටත් ගොඩක් වටින නිසා. නමුත් ඒ දරුවෝ ඉන්නේ ඔය හැම දරුවෙක්ම ඉන්නේ සීලවන්ත ගුණවන්ත මගක හැමෝම දස සීල සමාදන් වෙලා ජීවත් වෙන්නේ අනගාරික මහත්තුරුන්සේ. ඒක නිසා ඒ දරුවෝ මග වඩනවා. පුංචිම දරුවෝ පවා මග වඩනවා. ඔබ ආශිර්වාද කරන්න. ඔබ හැමදාම පින්වතුනි ඔබ මෙහි ඇවිදilla ඔබ මේ ළඟන පුණ්‍ය ශක්තිය. ඒ වගේම පින්වතුනි හැමදාම මේ සීල ශාวก මහත් ශාวก ශාවිකා මහත්මීලා උවැසි මහත්මීලා මෙහෙට සම්බන්ධ වෙලා තමහට අනගාരികා මහත්මීලා තමහට ස්වාමින් වහන්සේලා ස්වාමින් වහන්සේලාගේ දරුවෝ පවා ඉන්නවා ගිහි කාලේ දරුවෝ. ඒ අම්මගේ තාත්තගේ ආශිර්වාදේ හරි බලවත් පින්වතුනි. ඒක නිසා ඔබ මේ පින්කම් වලට සම්බන්ධ වෙලා ඔබ දවසක් තිස්සේ මගවඩල බණහල ඒ ගත්ත මහ පුණ්‍ය ශක්තිය පින්වතුනි. ඒක තමන්ගේ දරුවට ආශිර්වාදයක් වෙනස යවන්න. ඒකෙන් කිව්වේ ඇලෙන්න කියලා නෙමෙයි ළමයාට. අනේ මගේ පුතාට යවනවා මම මේක මගේ පුතාටම යවනවා. ඒක නෙමෙයි කිව්වේ මේක. ඇලෙන්න කියලා නෙමෙයි කිව්වේ. තමන්ගේ දරුවන්ට යවන්න පිංගුතුනි ආශි. තමන්ගේ දරුවෝ 3 දෙනා මෙහෙනම් ඉන්නේ 4 දෙනා 5 දෙනා මෙතන නම් ඉන්නේ. ඒ කාලේ අම්මලා හිටියා නම් පින්වතුනි අම්මලා 11යි හාමුදුරු 121යි ආරාම. අය 11යි 12යි දරුවෝ අම්මලට. ඒ කාලේ දැන් ඉතින් 1යි 2යි 3යි. අපි විරුද්ධ නැහැ දරුවෝ හදනවට. මේ එක අම්මා කෙනෙකුට දරුවෝ 500ක් හැදෙනවනะ. අපි තරම් කැමති තවත් කවුරුත් නැහැ. හේතුව පින්වතුනි නිවන් දකින්න හේතු වාසනාව තියෙන මහ පිරිස මේ මනුස්ස ලෝකෙට එනවා බුද්ධ ශාසනයෙන් බබලන කාලේදී. බලු පැටව නෙමෙයි උපදින්නේ දරු පැටව. නිවන් දකින්න හේතු වාසනාව තියෙන අය පිරිස නෙමෙයි. නිවන් දකින්න හේතු මොන හරි උපනිෂ්ඨයක් තියෙන අයනේ. මිස් එතකොට ඒ මහා තේර පරපුරෙන් පැවතෙන මහා ගුරු සෙවණක ඔය හිත නිමෙන්නේ විශ්වාසයෙන් ඒ මගේ යන්න පුතේ ශක්තිමත්ව දෙපා තබන්න ඔබ පසුපසෙන් නිවෙන්න එන හිත් දකින්න ඒ හිත් වලට මග කියන්න ප්‍රතිපදාව තුල හික්මෙන්න හැකි හැම විටම දහම තුල හැසිරෙන්න පුතේ අල්ලන්න රැඳෙන්න හිත තියන්න තැන තුන් ලෝක ධාතුවේම නෑ මගේ පුතේ. ඔය හිතලා බලන්න පින්වතුනි මේක කියෝපේ දරුවට කොච්චර ශක්තියක් එන්නේ නැද්ද කියලා පින්වතුනි. මේ චීවරේ දරාගන්න පැවිද්දට යන තමන්ගේ දරුවන්ට හැම අම්ම කෙනෙක්ම හරිනම් මේ වගේ ලියුමක් ලියන්න ඕනේ නේද පින්වතුනි. ලියන්න පින්වතුනි තමන්ගේ දරුවා පැවිද්දට යන වෙලාවේ දෙන්න ලොකු ශක්තියක් පින්වතුනි. ලොකු බිම්මක් පනින්නේ මැරිලා උපදින්න යන්නේ නමත් පවා වෙනස් කරගෙන මැරිලා උපදින්න යන වෙලාව භාග්‍යතුන් වහන්සේ පිගේ පිරිසට ලබන්න යන වෙලාවක ලොකු ශක්තියක් දෙන අම්මා තාත්තා එකතු වෙලා ආයමත් මේ ගැඹට නැවිත් ඉන්න හැම වීරියක්ම කරන්න දැන් කල්පනා කරලා බලන්න
උපදින උපදින වාරයක් ගානේ මගේ බඩේම උපදීවා. ඒක අම්ම කෙනෙක්ගේ පැතුම. ඔබාලා දිනව නේද ඒක? මගේ බඩේම උපදීවා කියලා. එහෙම ඒක අම්ම කෙනෙක්ගේ පැතුම. මේ අම්මගේ පැතුම. මේ අම්ම කෙනෙක්ද අම්මපා? ඈ නේද? කියලා හිතෙන්න තරම් නේද මේ? ඈ ආයෙමත් මේ ගැබට නැවිත් ඉන්න හැම වීරයක්ම දරන්න. සියලු සසර ගනුදෙනු මෙතනින්ම නිම වේවා. අනන්ත සසරක පටන් මේ මොහොත දක්වා මේහිත් පරම්පරාවේ සියලු පින් කුසල් එක් වී කැටි වී පිහිටා ආර්ය මාර්ගය පූර්ණේ කිරීම සඳහා ඔය හිතට උපනිශ්‍රයක්ම වේවා. ඔබ හිතන බලන්න සිංහදෙනි. අම්මා කෙනෙක්ගේ හැඟීම් කොයිතරම් බලයක් නැගෙනවද කියලා මේක ලියන වෙලාවේ දෙන්න. මේ අම්මලට කියන්නේ දරුවා බඩේ හිටියක් කමන්නේ නැද්ද? අම්මලට කියන්නේ ගන්න අදිස්ථානේ. මගේ දරුවා මාත්‍රයක්වත් දුක් විඳින කෙනෙක් නොවේවා කියලා. ඒකට ඔබගේ තියෙන ශක්තිය දෙන්න. අනන්ත වූ බුද්ධ ශක්තිය, අනන්ත වූ විශ්ව ශක්තිය, අනන්ත වූ පුණ්‍ය කුසල ශක්තිය එක් වී කැටි වී පාරමිතා බල නැගේවා. මේ ශ්‍රී ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මේ අත්බැවේ උතුම් වූ අරිහත් ධජේ සෙවණේ පිරි නිවේවා මගේ පුතේ. තමහට මේ දරුව ගෙදරින් එනකොට අඳන්නේ නැති අම්මා. තමහට තරහ වෙන්නේ නැති. ඉවස ගන්න බැරි වෙන්නේ නැති. ඊට පස්සේ අම්මත් සීල ශ්‍රාවිකාව වෙන්නේ නැති. අම්මටත් කාරණාව තේරෙන්නේ නැති. තාත්තා මහ බලකණුවක් කියලා ශක්තිමත් වෙ ඉන්නේ නැති. තමන්ගේ පවුලේ ඉන්න සීල දෙනාට මේ දහම දෙන්නේ නැති. එයාත් අද මේ ශාසනගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා ඇති. කවිපලි බුද්ධිය දිනන එකත් ඔබට කියන්න. මෙයා දැකලා පින්වතුනි ඔබ සතුට වෙන්න. මේ උතුම් ශාසනය බල නැගෙන හැටි. ඔබ හැමදෙස්සෙම කියන්නේ ශාසන බල නැගේවා කිය කියනවනේ. ඔබේ නගන ශක්තිය තමයි පින්වතුනි මේ ශාසන බල නැගෙන්නේ. අම්මා කෙනෙක් තර දැඩි අදිස්ථානයක් කරනවා මගේ දරුවා නිවන් දකින්න කියලා. සාමාන්‍යයෙන් ඉන්නේ අම්මා මකරණ එකද? කකුලෙන් ඇදගෙන ගෙදර අර යන්න හදන එක නේද? ඒකයි ඔය දෙපැත්තටම අම්මගේ ශක්තිය බලපාන. ගෙදර අර යනවා සමහරට කකුලෙන් ඇදගෙන. තව අම්ම කෙනෙක් තමන්ගේ දරුවා මාරු යුද්ධ කරන වෙලාවේ කඩුවක් දරාගෙන ඒ අම්මයි තාත්තයි දරුවගේ දෙපැත්තේ ඉන්නවා. යුද්ධ කරන්න පුතේ මං ඉන්නවා පුතත් එක්ක. ඔබ තීරණය කරන්න ඔබ මොන જાති අම්ම කෙනෙක් වෙනවද තාත්තා කෙනෙක් වෙනවද කියලා. අනත සසරක් ගෙවා අපි එක්ව එන්නේ නැති. පාරමී දම් පිරි ත්‍රි හේතුක වෙන්න ඇති. කලන වැට ළඟ නිමල සද්දාම ඇහෙන්නේ නැති. භවයේ පිරිසිඳ දකින හේතු ගැලපෙන්නේ නැති. මායාවේ මුල වෙන මම සොයා ගත්තාද? මම එක්ක උදා වෙන ගිනි කඳම දැක්කාද? ගින්න තුලමයි සිසිල නිවෙන මඟ දැක්කාද? සංඝ වී නිවෙන්නට බුදු මගම ගත්තාද? මහා මායා ලෙසින් පුතුට මව කුස දුන්න යශෝදරාවක්ව හිමිට ලය දන් දුන්න ප්‍රජාපතියක් වීමි සසුන් දොරකඩ ඉන්න නිවෙන මඟ ඔබ යන්න මට ඒ මඟ පෙන්වන්න. පින් කුසල් ගඟක් වී කෙලෙස් ගිනි නිවේවා. සසර වැමි බිඳ හෙලන මහා වෙර නැගේවා. මහරහත් වැඩි මගේ පාපහස දැනේවා. නොනිමි මග නිමා කොට නිවනින්ම නිවේවා. එහෙම කියලා ඒ අම්ම තවදුරටත් කියනවා, පුතා යන්න තීරණය ගත්ත දවසේ මේ සංකල්පනාව පහළ වුණේ පුතේ. පුතා ආරාමයට යන කල්ම පදෙන් පදේ මාස දෙකක් පුරා ගොනු කළා. කඳුළුත් එක්ක මේ භවයේ උපාදාන කරගත් ලොකුම බැඳීම ගලවන්න යන්නේ.
කවුද? පුතා. එකම පුතා. අඬන හැම වෙලාවකම ජාතිය දහමින් මෙනෙහි කළා. ඇස්වල කඳුළු නවත්වන විදිය ඒ මහා ශ්‍රේෂ්ඨයාණන් වහන්සේගේ දහම බව තේරුම් ගත්තා. ඒ මග යනවා නම් ඇස්වල කඳුළු තියෙන විදිහක් නෑ කියලා හිතුවා. මහත්තයා ආරාමයට යද්දි දෙපා වඳිද්දි අනන්ත සසරක් අපි මේ මග හොයාගෙන ආපු බව හැඟුණා. මේ අම්මා පුතා විතරක් නෙමෙයි මහත්යවද්දේ තුම්පත් රෑනම සුන්නු විසුණු කළා මේ ශාසනය. මහා අපරාධයක් කළා. එහෙම අපරාධයක් දැන් දැන් පවුල් කඩනවා කියන සංකල්පයේ ශාසනයට කියනෝ නම් කවුරු හරි බෙන්ගතුනි මාරයට කියන්න බැරිද දන්නේ නැහැ. දැන් ගෙදර අම්මා මල්ලාට පස්සේ මොකද උනේ? දැන් ගෙදර දරුවා මලා. දැන් දරුවා නැහනේ. එතන ඒත් පවුල් කැඩුවද? ඒකට කවුරු කියන්නේ නැහැ නේද පවුල් කැඩුවා කියලා. මොකද හේතුව ඉන්නවනේ තාම දැන් මේකේ ඉන්නවා. අරගේ මලානේ. ඒක නිසා කියන්නේ නැහැ කවුරුත් පවුල් කැඩුවා කියලා. නමුත් මලා නම් මක් වෙනවද තියෙන්නේ මේකේ? ආ නෑ මිනිස්සු දන්නවනේ මලාට පමණ නෑ පෙරේතය වෙලා හරි ගෙදර ඉන්නවා කියලා. හරි හරි මටයි වැරදු. පවුල් කැඩිලා නෑ. මුළු පවුලම ඉන්නවා. හත්මුදු පරම්පරාවම ඉන්නවා බයෙන්ද. මහත්තයා ආරාමයට යන්නේ දෙපා වඳින්දි සසරක් පුරා අපි මේ මග හොයාගෙන ආපු බව හැඟුණා. සියලු සසර ගනුදෙනු අවසන් කරනේ මොහොත කියන්න ගොඩාක් දේවල් තිබුණා. උගුරෙන් හඬ පිට වුණේ නෑ. උගුරේ යමක් හිර වෙලා වගේ දැනුණා. අනාරාධිතවම කඳුළු කඩා හැදුණා. අවසානයේ ජීවිතයේ තිබුණු එකම වස්තු දෙක පූජා කළා සම්බුද්ධ ශාසනයට. මමක් ලෙසත් බිරිඳක් ලෙසත් මට කළ හැකි උත්කෘෂ්ඨම පූජාව කළා. ඒ මහා ජවයත් ශ්‍රී සද්ධර්මයත් කලන වැටේ වැටත් සසරේ මේ හිත අසරණ කරන්නේ කියලා මට හොඳටම විශ්වාසයි. අවසන් හුස්ම පොද එක්ක විශ්වයට විසිරී යන්න අවැසි මහා දිරි මහා වෙර මහා බල නැගේවා. සියලු ලෝක සියලු සත්වෝ නිවනින්ම නිවේවා. උත්තරීතර මව්වරුන්ට පරමාදර්ශයක්ම වේවා. දිරිය මව්ව. එහෙම කියලා පින්තුනේ අද තමන්ගේ දරුවාව ඉස්සරහට දෙන්න පොඩ්ඩක් මැලි වෙලා බයෙන් ඉන්න හිත රිදෙයි කියලා දරන්න බැරුව ඉන්න ඒ කිසිම අම්ම කෙනෙකුට මේකෙන් අපි මාත්‍රයක්වත් අහිතක් වෙන කාරණාවක් නෙමෙයි කිව්වේ. ඔබට දිරි නැගෙන්න කිව්වේ එනක. දිරි නැගෙන්න කිව්වේ ඔබ හැමෝම එකතු වෙලා නිවන් දකින්න. එච්චරයි ඕනේ. අපි ඔබට කවදාකවත් කියන්නේ නැහැ පෙඟදෙනි මෙහෙ එන්න කියලා. අපිට ඕනේ පෙඟදෙනි ඔබ නිවිල යන්න එච්චරයි. නිවිල යන්න. ඔබ දන්නවනේ ගුරුහාමුදුරුව කවදාකවත් ඔබත් එක්ක පෞද්ගලිකව මුණ ගැසීම් කරන්නේ නැහනේ. ඒකට හේතුව පෙඟදෙනි මගෙන් ඔබට වැඩක් නැහැ. මාව ඇසුරු කළා කියලා ඔබ කාටවත් යහපතක් වෙන්නේ නැහැ පෙඟදෙනි. ධර්මය ඇසුරු කිරීමෙන් විතරයි යහපතක් වෙන්නේ. ඒක නිසා ඔබ පුළුවන් තරම් ධර්මය ඇසුරු කරන්න. ඔබට තියෙන සංග රැකවරණ මිසක් වෙනදින මේ පුද්ගලික රැකවරණ නෑ. පුද්ගලික රැකවරණයක් තියෙනවා නම් වෙනදින මමත් ඉතින් ඔහෙ ඉන්න ඔබ ඉන්න තැනේ මමත් ඉන්නවා. ඉතින් ඔබත් එක්ක කතා කරගෙන ආතුමනක්ගේ ආර්යපාල අයියේ ගියාගෙන වගේ ඉන්නවා ඉතින්. එහෙම පිළිසරණක් නෑ වෙනදින. ඒක නිකන් බොරු වැඩක් විතරයි. ඔබට ඕනම් මානයක් ඒ මම අද ගුරුවරුත් එක්ක කතා කළා. එච්චරයි. පුස්සක් මම අද මං ගුරු හාමුදුරුවෝත් එක කතා කළා. කිව්වා පුස්සක් විතරයි තියෙන. එතන ඇහුවත් එහෙනම් ගුරු හාමුදුරුවෝත් එක කතා කළාද? ඉතින් මොනවද කිව්වේ? නෑ ඉතින් කොහොමද කියලා ඇහුවා අපි. ඉතින් ගුරු හාමුදුරුවෝ කොහොමද කියලා. ඊට පස්සේ මං ඉතින් අපේ ගෙදර විස්තර ටික කියාගෙන කියාගෙන ගියා. උන්වහන්සේ ආ බොහොම හොඳයි කිව්වා. මේ බණ ටික කියන්නේ මෙතනද? ගුරු හාමුදුරුවෝ ඉන්නේ මෙතන. අතන ඉන්නේ මේ නිකම් නිකම් හාමුදුරුවෝ කෙනෙක් විතරයි.
ගුරුහාමුදුරුව උපදීනේ සිංහතුනි පුණ්‍ය ශක්තියට. ඒක මේ ඔබගේ පුණ්‍ය ශක්තියට ගුරුහාමුදුරුව ඉපදිලා ඔය අවශ්‍ය බණ ටික කියනවා විතරයි. මේකෙන් බහැල ගියාට පස්සේ ගුරුහාමුදුරුව නෙමෙයි ඊට පස්සේ නිකම් නිකම් හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ මොන ගහිලමක් කරන්න. මොන ගහනවා නම් කවද මොන ගහන්න ඕනේ? ගුරුහාමුදුරුව. ධර්මාසනයේ තමයි ගුරුහාමුදුරුව. ඒ ධර්මාසනයේ මොන හාමුදුරු කියත් ඒ තමයි ගුරුහාමුදුරුව ඔබගේ පුණ්‍ය ශක්තියට අනුව කියවෙන්න තියෙන දහම් ටික කියවේ මේක. ඒකයි ඔබ තේරුම් ගන්න. ඒ වගේම වෙන්ගතුනි තවත් ලියුමක් කියවලා තියෙනවා. දැන් මේ කුරුමානම් අල්ලනවා. 13 minus පුංචි දූලටික. එක එක කුරුමානම් අල්ලනවා. දැන් ඒ අයට ඕනේ මොනවා හරි ක්‍රමයකින් ආරාමයට සීන්න දෙන්න. අවතර ගෙදර යන්න වෙලානේ තියෙන්නේ. මෙන්න මොනවා හරි ක්‍රමයක් දැන් කල්පනා කරනවා. අනගාරිකා වෙලා ඉන්න. ගෙදර යන්න කැමති නැහැ. ඒ දරුවන්ගේ එකම සිහිනේ තියෙන්නේ. ඇහුවොත් මේ මොකද සිහිනේ? පුතේ මොකද සිහිනේ? දොස්තර කෙනෙක් කියන ඉංජිනේරය කියන නාසකේ වැඩ ගන්න නැහැ. මොකොත් නැහැ. අපිට මෙහෙ ඉන්න දෙන්න. උදේ 6:00 විතර මගේ තැන මෙහෙට එනවා. හවස 6 වෙනකම් මෙහෙ ඉන්නවා. ඉතුරු ටික තමයි ගෙදර ඉන්නේ. ඒ ටිකත් ඉන්න බැරුව ඒ ටිකත් මෙහෙ ඉන්න ඕනකම ඔය තියෙන්නේ. කොච්චර ආදරයක් සෙනෙහසක් නිදහසක් දැන්නේ මේ දරුවන්ට. ඒක කියන්නේ ඉගෙන ගන්න නැත්තේ නේ. ඒ දරුවෝ ඉගෙන ගන්නවා. හැමෝම ඉගෙන ගන්නවා. අපි ඉගෙන ගන්නට වඩා දේවල් ඉගෙන ගන්නවා. අපි භාෂාවල් ඉගෙන ගත්තේ නැහැ නේද? ඒ දරුවෝ භාෂාවලුත් ඉගෙන ගන්නවා. එහෙනම් අපි සිලබස් එක යන්තම් ඉගෙන ගත්තා. මල කරදරේ ඉගෙන ගන්නවා කියන්නේ කි. ඒක කියන්නේ මොකුත් වෙනසක් සිද්ධ වෙලා නැහැ. අනිත් එක මම ඔබට කියන්න ඕනේ මේකද මේ අපි මේ අමුතු සංස්කෘතියක් එහෙම හදනව නෙමෙයි මේකට. ඔය මෝඩ මිනිස්සු තමයි මේ වගේ ඒවක් කියන්න ඉඩ තියෙනවා. එහෙම මේ අමුතු සංස්කෘතියක් හදනව නෙමෙයි. අපි හැමතිස්සෙම පින්වතුනේ මේ අපිට ඕනේ භාග්‍යතුන් වහන්සේගේ දහම දෙන්න විතරයි. ඒක අර වඩන්න ලේසියෙන් ඉතින් දැන් කංගසඳුරේ ඉන්න මනුස්සයට හැමදාම උදේ මෙහෙ එන්න බෑනේ පින්වතුනේ හිරසාවිකා වෙන්න. ඒක නිසා අපි කියනවා මග වඩන්න පහසු වෙන මේ ළඟ පහතකට ඇවිල්ලා ඉන්න. එතකොට මේ හැම මේ ඔක්කොම පාලනය වෙන්නේ රජයෙන් පින්වතුනේ. මේ අපි ඒ වටේ මාත්‍රයක්වත් අත ගන්නෑ. අපි කියලා තියෙනවා ඔබට අහවලාට ඡන්දේ දෙන්න කියලා වතන උතරයි. ඡන්දේ දෙන්න එපා ඕවා කියලා තියෙනවා සංගත. ඒ අපිට අදාළ නැහැ. අපිට ඕනේ එක දෙයයි ඔබට සත්‍ය අවබෝධ කරලා දෙන්න. අන්න ඒක අවබෝධ කරගන්න පුළුවන් නම් එච්චරයි. බලමු. ගුරුහිමි වෙත පුංචි අපෙන් කවි පෙළක්. දකින හැම දේ එකක් නොම වේ. මෙවන් මේ 13 minus පුංචි දූලගේ කවුරු හරි හෝ කීප දෙනෙක් හෝ එකතු වෙලා ඒ කරපු කවි සංකල්පන. දකින හැම දේ එකක් නොම වේ. ඔය කර්මස්ථාන පොඩ්ඩක් වඩන්න ඔබ ඉන්න ගමක. මේ පුංචි එකෙක්ගේ කවි සංකල්පන. මම පුංචිද? දකින හැම දේ එකක් නොම වේ. ඒ සියලු දේ කයක් ලෙස වේ. එකක් ලෙසගෙන දුකටපත් වේ. වෙන් කරන්නට ගොසින් ලත වේ. ක්‍යා බාත් හේ. නැව හිතල බලන්න තියෙනවා. අනගාරිකා මහත්මීලගේ රැකවරණය කොච්චරද කියලා. මේ පුංචි දරුවන්ට හාමුදුරුවෝ වැඩිවන අවධානුශාසනා කරන්නේ නැහැ තියෙනවා. අනගාරිකා මහත්මීලයි සීල ශ්‍රාවික මහත්මීලයි සාවිකා මහත්මීලයි තමයි තනි කරම තියෙන. ඒ දරුවන්ට යවව ධනසාසන ගොඩාක් ලැබලා දෙන්න. අනේ කොච්චර රැකවරණයක් ලැබිලාද කියලා. මේ වගේ අපට සරලව කියලා දෙන්නේ ගුරුහිමි ඇතිලු ලොකු පිරිසක් වෙහෙසෙන්නේ. ඒ මග යන්න අප හැම නිති දිරිගන්නේ නිවනට යන්න පාරයි මේ ඇර දුන්නේ. පුංචි අපහට දකින හැම විට හරිම සිරියාවයි. නිතර අප ගැන සොයා බලනට මහත් කරුණාවයි. පුංචි හිස් අත ගගා නිවනට දිරිය බලපතුරයි. ඔබව පිදුමට වචන කවිපද තවත් මදි ගානයි. මේක නම් පොඩ්ඩක් තියෙනා වගේ නේද? මම අර මේසයටින් දෙනේ
ගිනිගෙන දැවෙන හදවත් තුළ සිසිල මවයි, සසරින් එතෙර වන්නට ලැබූ පහුර ඔබයි, නැහැදුර බවක් හිමියනි අප ඔබට ළඟයි, සසුනෙහි සඳ ඔබයි, ඒ ළඟ තරුව මමයි. දැන් ඔබ කල්පනා කරන්න සංගත, මේ පුංචි දරුවන්ගේ හිත් කොච්චර පණ්ඩිත වෙනවද කියලා. පණ්ඩිත වෙනවා කියන්නේ සංගතනි හරි ඉක්මනට අත්දැකීම් ලබනවා. මොකද හේතුව, නිවන් දකින්න පිරිසක් එක්ක ජීවත් වෙන්නේ, ඒ හඬ ඇහෙන්නේ, ඒ කතා කෙරෙන්නේ. දැන් මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු දීලා දැන් න්‍යාය සාකච්ඡා අරේ මේ දිගට දිගට යනවා. විහාරී ආසාවෙන් ඒ දරුව පෙඟුතුනි මෞසෙනිහස ලැබනවා. ඒ අනගාരികා මහත්මියලගෙන් සීලසාවිකා මහත්මිය. තමන්ගේ අම්මා විතරක් නෙමෙයි දැන් එන්නේ. මං අද වඩිනකොට මං අහගෙන ඒ පෙඟුතුනි මේ පුංචි දරුව දානේ අරගෙන වාදිනත් අරන් ඉස්සරහට එදෙනකොට ඒක අනගාരികා මහත්මිය කියනවා, පුතේ ඔය ටිකත් කන්න පුතේ. ඔතන ඕකෙන් භාගයක් තව කන්න. ඔය තව භාගයක් වළඳ යා මං එන්න ඉඳගන්න. මට හුණ කියනවා. කුසින් ඉපදිච්ච දරුවා නෙමෙයි නේද? ඒකයි කියන්නේ. මේ අම්මලට පුළුවන් වෙන්න ඕනේ හැම දරුවෙකුටම ආදරය කරන්න වෙන්නේ. හැම දරුවෙකුටම ආදරය කරන්න පුළුවන් එක දවසක් එනවා අපේක. ඒ තමයි ඔබගේ දරුවව අතරපු දවස. ඔබගේ දරුවා ඉන්නකම් ඔබට හැම දරුවෙකුටම ආදරය කරන්න බෑ. එකම නිතර බල ඔන්නව තමයි සිංහතනි අපේ ජයග්‍රහණ. මේ ගොඩනැගිල්ල නෙමෙයි අපේ ජයග්‍රහණ. අර එහා පැත්තේ හදන චෛත්‍ය නෙමෙයි අපේ ජයග්‍රහණ. චෛත්‍ය හදන්න පුළුවන් සල්ලි තියෙන ඕන කෙනෙකුට ගඩොල් ටිකක් නෙවෙයි. නමුත් මිනිස්සෙගේ හිත හදන්න බෑ සිංහතනි. පුංචි දරුවෙගේ හිතක් හදන්න බෑ සිංහතනි. සාසනයට නැඹුරු වෙච්ච හිත, සාසනයට මහා ගරුගුණ හිත, දුක නැති හිත. අන්න ඒක තමයි අපිට අවශ්‍ය. ඒක නිසා පින්වතුනි ඔබ හැමෝම මේ හැම එකක්ම තේරුම් ගන්න. මේ වගේව තව ඕන තරම් තියෙනවා කියනවා නම් පින්වතුනි දවස් ගණන් කියන්න පුළුවන්. ඒ තරම් ඉවෙනවා දේවල්. එක එක අයට හිතෙන දේවල්. මෙහෙටව ගමන් අර රෑන්ඩම්ලි එකක් දෙකක් අරන් අපි ඔබට මතක් කරනවා කියනවා. ඒ වගේම පින්වතුනි තවත් පුංචි කාරණාවක් තියෙනවා ඔබට කියන්න. මේවා පොඩ්ඩක් අපි කල්පනාවෙන් කරමු පින්වතුනි. අපි ඔබට කියලා තියෙනවා කිසිම අවස්ථාවක පින්වතුනි මේ ආරාමය ඇතුලේ කිසිම කෙනෙකුට සත පහක්වත් දෙන්න එපා. කවි ඔබට කියලා තියෙනවා. කරන්න එපා පින්වතුනි. කිසිම කෙනෙකුට සත පහක්වත් දෙන්න එපා. කවුරු හරි ඔබෙන් සල්ලි ඉල්ලමු ගමන් කෙලින්ම ගිහලා පුණ්‍ය බාරයට කියන අහවලා මගෙන් සල්ලි දෙනවා. දෙන්න එපා පින්වතුනි. හිඟන්නේ කාවත් දෙන්න එපා. මේක ඇතුලේ. ඒකට හේතුවක් ඇතුවනේ ඔබට කියන්නේ. කරන්න එපා. දුක කියයි. කරන්න එපා. දෙන්න එපා සත පහක්වත් කිසිම කෙනෙකුට. ගෙදරට ගෙන්න ගන්න. හිඟන්නේ කයිල ඔබෙන් සල්ලි ඉල්ලුවොත් එහෙම අපිට හිතනොත් එහෙනම් අනේ මං දෙන්න ඕනේ මං දෙන්න ඕනේ. ඇඩ්‍රස් එක දීලා ගෙදරට ගෙන්න ගන්න. මේක ඇතුලේ දෙන්න එපා. ඔබට හිතනොත් එහෙම බල්ලෝ අපි මේ බල්ලන්ට කසල කන්න ඕනේ කියලා. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? අපි දෙන්නම් අපි ගානේ ලනුව බැඳගෙන ගෙදර අරන් ගිහිල්ලා සලකන්න. මේක ඇතුලේ සලකන්න එපා. ඊගදෙනින් මේක නිවන් දකින්න තියෙන තැන, මේක බලුහුරුතල් කරන තැන නෙමෙයි. ඒකව තේරුම් ගන්න ඕනේ. මේක හිඟන්න උහුරතල් කරන දන නෙමෙයි පෙඟ. මේක නිවන් දකින්න තන. මේක හිඟන්නම් ගෙන් පිරිල ගියොත් එහෙම ඔබට ඉන්න නැති වෙනවා. ඒකයි ඔබට මේක තේරුම් කරන්නේ. අද මෙතනට ඇවිදලා තියෙන නිවන් දකින්න ඕනේ පිරිසක් වෙනද? දවසක මේකෙන් භාගයක් විතර හිඟන්නවත් මේ බණ කියන්නේ කොහොමද අපි? හිඟන්නට ඕනේ නැහැ නේ පෙඟතනේ ධර්මයේ. ඒකට ඕනේ මොන හරි කන්න ටිකක් කන්නත් නෙමෙයි දැන් ඉන්නේ හිඟන්නට ඕනේ මොනවද? සල්ලි. මේක සල්ලි ගන්න ඇවිල්ලා බලාගෙන ඉන්නවා පින්විතනි. ඔබට බණ කියන්නේ කොහොමද? හිඟන්නට තියෙන දහම නේ දෙන්න තියෙන්නේ. සල්ලි ගන්න එපා, ඕවා කරන්න එපා, සාසනීය දේවල් ගන්න. ඔබට ඇති ඵලිය මොකද්ද ඒක? මෙතනට එන්න ඕනේ පින්විතනි නිවන් දකින්න පිරිස. මේ කියන බණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ස්වාමින් වහන්සේලා මෙතනට වැඩියොත් එහෙම නේද? මොකද එකිනෙකාගේ තියෙන මහා පුණ්‍ය ශක්තිය බල නැගිලා පින්විතනි සම්ප්‍රයුක්ත පුණ්‍ය ශක්තියට අනුගුණව තමයි මේ දහම් කතා කරන්නේ. තන මහ ගැඹුරු දහමක් කතා වෙයි සමහර වෙලාවට බෙංගදෙනි උන්වහන්සේ මෙතනට වැඩියොත් එහෙනම් දැන් හිතන්නකො අනිත් පැත්තේ ඉංගන්න ටිකක් බෝ වුණොත් එහෙනම්
ඒක නිසා කරන්න එපා මේකදනේ. ඔබගේ අනුකම්පාව ඒකයි මම කිව්වේ දැන්. දැන් මෙහෙම දැන් අපි මෙහෙම කිව්වට පස්සේ තව කෙනෙකුට පිංගුදනේ පුළුවන් මේ වල්ලගෙන පේනව නේද මුන්ගේ සීලය මුන් මේ හංගන්නේකට මේ රුපියලක් දෙන්නවත් දෙන්නේ නැහැ කියලා. දැන් දොස් කියයි. ඔබ නිසා තමයි අපි බැනුම් ආන්නේ නේද? බැනන්න නම් කමක් නැහැ. මේ ලෝකෙින් ඔක්කොම එකතු වෙලා බැනනත් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ තේරුම් ගන්න මේ කාරණා විශේෂයෙන්ම මේ පිට රටවල ඉඳලා ඉන්න අපේ නෝනුල මහතුරු මේව කල්පනා කරන්න. ඔබට සල්ලි තියෙනවා ඒක හරි. මේක ඇතුලේ කිසි දෙයක් කරන්න එපා. හොඳට මතක තියාගන්න. මේක ඇතුලේ කිසි දෙයක් කරන්න එපා. බෝ කරගන්න එපා. මේක කැලණියක් කරන්න එපා. මේ කැලණියක් වුණොත් බින්දුනේ මේක නිකන් පුද පූජා පවත්වන තැනක් බවට පත් වෙයි. මෙතන ඉන්නේ මහ වීරෝ මේක පිංගුදෙන යුද හමුදා කඳ උරක්. මාරයත් එක්ක යුද්ධ කරන, මාර ධර්මත් එක්ක යුද්ධ කරන මහ යුද හමුදා කඳ උරක් මේකේ තියෙන්නේ. බින්දුනේ මේක මහ සෙන්පතිව මහ යුද්ධයක ඉන්නේ. ඔබත් ඇවිදලා පිංගුදෙනේ සතියකට සැරයක් හරි මේ මහ යුද්ධ කරලා යන්න ආව පෙරස. ඒක නිසා පිංගුදෙනේ මේකට ඔබ වගේ අයයි එන්න ඕනේ. වෙන කිසිම කෙනෙක්ව ආකර්ෂණය කරන්න එපා. එනේ එනේ මිනිසුන්ට ඔබ සල්ලි දෙන්න ගත්තොත් ඒ මිනිස්සු එනවා පිංගුදෙනේ දිගට. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ඔබ දන්න ඔබ මං කියනවට හංගන්නේ කොට රුපියලක් දෙන්න මේ කවදාරි ළඟ ළඟදී ටවුන් එකට ගියාම කොහෙන් හරි හොයාගන්න රුපියලක් ගන්න රුපියල් දැක්කල ළඟදී. හ්ම්. ඒ රුපියලක් හොයාගෙන දෙන්න වෙනතනේ. මට වෙලා තියෙනවා. ඔය කොහේ හරි ගියේ ගමනකදී වෙනතනේ යාළුවෙක් එක්ක මං කතා කර කර යන ගම සාක්කුවක් දාලා ඒ කාලේ ඔර අවුරුදු 10කට 15කට කලින් ඒ රුපියල් ඒව තිබුණා. සාකුණක් දාලා පින්වතුනි අතේ අතර ගෑවිද කාසියක් දුන්නා මම බැලුවවත් නැහැ මොකද්ද කියන්නේ කාසිය බලනකොට රුපියල එක පාට පින්වතුනි මගේ පිටේ වැදුණා. දැන් දීලා අපි මේ කතා කර කර යනවා පිටේ වැදුණා කුණුවරපෙන් බයිනවර රුපියලෙන් ගහලා හේතුව පින්වතුනි රුපියලක් දුන්න නිසා කේන්ති ගියා ඉංගන්නට ඔබ තේරුම් ගන්න පින්වතුනි. ඔබ ওই සල්ලි දීලා මේ හිඟන හිතේ හැටි ඔබ සල්ලි දීලා පින්වතුනි අද දෙනවා රුපියල් 50ක් දෙනවා 100ක් දෙනවා හෙට ගියොත් මේ සල්ලි නැහැ කියලා සල්ලි නැහැ කියන්නේ ඔය මහ බුදුම කතාවක් නේ ඔය දෙන්නම් කියලා නේ දැන් කිව්වේ දැන් දෙන්නේ නැත්තේ ඔන්න ඔහම වෙනවා පින්වතුනි ඒ හිඟන හිතේ හැටි ඒක නිසා කවර කවදාක්වත් පින්වතුනි ඔය එන පිරිසට එයි ඔබ ඔබගේ පාඩුවේ කටයුතු කරා ඔබට දෙන්නම ඕන මේක ඇතුලේ දෙන්න එපා පින්වතුනි බල්ලන්ට සලකන්න ඕන නම් මේක ඇතුලේ කන්න දෙන්න එපා පින්වතුනි මේකේ පොඩි උන් ඉන්නවා පින්වතුනි ඔබට තේරුම් ගන්න මේකේ බල්ලු ටික ඔක්කොම මේ ගෙදර ගෙනත් දානවා අපි දවසක ඔබට තේරෙන්න ඔබේ ගෙදර පොඩි උන් ඉන්නවා නම් මේකේ පොඩි උන් ඉන්න ඔබේ ගෙදර එක්කෙනයි දෙන්නා ඉන්නේ පින්වතුනි මේකේ ඉන්නවා පොඩි උන් 100ක් විතර එතකොට මේ අද දවසේ පොඩි උන් ඇවිදලා ඉන්නවා පින්වතුනි 50කට යහපත මේ අද මෙහෙට සම්බන්ධ නැති මෙහෙට සම්බන්ධ වෙන්න බලන් ඉන්න තාම චුට්ටි පොඩි මගේ බල්ලෙක් අනේ මේ දැක්කම අල්ලන්න යනවා පින්වතුනි ඒක මොන අපි වේද ගහලා තියෙන අපි දන්නේ නැහැ මොකුද කියලා කොහෙන් ආපෙ වොන්ද කියලා පින්වතුනි පොඩ්ඩක් අපි තේරුම් ගන්න එපා. ඒක නිසා හැමදෙස්සෙම පින්වතුනි ඔබ ඉඳුල් හලන්න නැතුව ඉන්න. පුළුවන් තරම්. අපි මේ බලු අසංගතයේ පුළුවන් තරම් බේරගන්න එපා පින්වතුනි. මේ වෛද්‍යවරු අපිට නිතර අවවාද කරනවා මේ ගැන පින්වතුනි. PHI මහත්තයලා නිතර අවවාද කරනවා පින්වතුනි. බල්ලංගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. මොම් මිල විශාල පිරිසක් රැස් වෙන තැනක් නිසා. නිතර දෙවේලේ පින්විතිනි වාහනේ වෙනවා බල්ලන්ට බේස් වෙන දෙන්නේ වාහනේ නේ කොට බල්ලෝ නැහැ. ඒකට හේතුව පින්විතිනි ලොකු පිරිසක් රැස්වෙන තැනක් නිසා. ඉතින් ඔබ පුළුවන් තරම් ඉඳුල් හලන්න නැතුව තියන්න. ඉඳුල් පුළුවන් තරම් වාදන වලටම බැහැර කරන්න. කොච්චර අනුකම්පාවක් ආවද? අනේ මේ බල්ල බඩගින්නේ නේ කියලා දෙන්න එපා. දැන් මෙහෙම කිව්වහම ඉතින් ඔබ හන්දේ කොහොමද මේ කියන්නේ අපේ හිත උණු වෙනවා. එහෙනම් කරන් දින අපි පැකට් කරලා දෙන්නම් බල්ලව ගෙදර අරයන්. ගිහිල්ලා තියෙනකම් කන්න දෙන්න කිසි ගැටලුවක් නැහැ. බුද්ධ ශාසනයේ බල්ලු ඉන්න තැනක් නෙමෙයි මේ. බුද්ධ ශාසනයේ ඉන්නේ වෙන්ගතනේ නාගයෝ.
නාගයෝ කියන්නේ නයින්ට නෙමෙයි, අලින්ටත් නෙමෙයි. දෙගොල්ලන්ටම නාගයෝ කියනවානේ. නාගයෝ කියන්නේ මහරහතන් වහන්සේ. මේ මහරහතන් වහන්සේලා වැඩ ඉන්න පිම්බිමක් පිංවිතනේ බුද්ධ ශාසනයක් කියලා කියන්නේ කොහේ දෙමුණත් ඒ පන්සල. ඒක නිසා අපි පරිස්සම් කරගමු අපේ තැන. ඔබ කැමතිද බලු පෙටි උඩින් ඇවිදින්? එම් පන්සල වලට ගිහිල්ලා නැද්ද? කැමතිද නේද? නලල තියලා වඳින්න බලු පෙට්ට උඩ. අර නාවර පෙරාගත්ත බල්ලා මේ මේ මෙතන ඉඳලා ගියා. දැන් ඔබ ගිහිල්ලා ධන ගහලා වඳිනවා, නලල බිම තියලා වඳිනවා. ඒක ඇගර පස්සේ පැත්තේ තිබ්බ ජරා ඔක්කොම කොහෙද? නලනේ. කැමතිද? ඒක නිසා පින්වතුනි ඔබ පුළුවන් තරම් ඒවෙන් පරිස්සම් කරන්න. අර අර හොඳටම මතක තියාගන්න පින්වතුනි, කිසිම කෙනෙකුට සත පහක්වත් දෙන්න බෑ මේක ඇතුලේ. එතකොට එයා එන්නේ නැහැ පින්වතුනි. කිසි දෙයක් බලාපොරොත්තුෙන් එන්නේ නැහැ. මොනම් බැන බැන අය ඕකුන් යාරාමෙට හෙන ගහනවා අපිට දෙන්න. සත පහක්වත් දෙන්නේ අපි ගිහලා දැන් පැය ගාණක් හිටියා දුන්නේ. ඒ කමක් නැහැ. මේ ආරාමෙට හෙන කොච්චර ගැහුවක් කමක් නැහැ. ඔබ ඒවට සම්බන්ධ වෙන්න යන්නේ එපා. ඔබ මේ කියන දේවල් අහන්න නැතුව කටයුතු කරන්න පිංගුදුනේ. ඔබ මහ සමහර දරුවන් අපාගත කරවන ඔබ තේ. දැන් අපිට ආරංචිලා එක දරුවෙක් මාස 6ක් තිස්සේ අන්න නේවාසිකාගාරේ ඉඳගෙන පිංගුදුනේ මේ එනේ නායට දුක කී කියා පිංගුදුනේ සල්ලි එකතු කරලා. අන්න මේ අපි ඉන්න පොලිසිය මහතුර පොලිසියලා යන හදනකොට පිංගුදුනේ අපි කිව්වා නෑ නිදහස් කරලා දාන්න ආයෙ එන්න එපා පුතේ පළාතක මුතාර නිවන් දකින්න ඕන නම් මේ නැත්තං ආයෙ එන්න එපා. දුක කියලා හල්ලි එකතු කරන දුක කියලා දීලා තියෙනවා. සමහර මේ සමහර මිනිස්සු දීලා ඒකයි කියන්නේ. ඔබට දුක කිව්වහම ඔබ කියන්නේ අනේ පුතේ ඇත්ත. ඉන්නක මං හර්ෂ මහත්තයට කියන්නේ, හර්ෂ මහත්තයා මේ පුතාට මොන හරි කරලා දෙන්න. එච්චරයි දුවනවා. මොකද හොරු. අපි පොලිසිය මහත්තුරුන්ගේ උදව් ඉල්ලලා තියෙන ඔය කාරණාව සම්බන්ධ කවුරු හරි එහෙම සල්ලි ඉල්ලන් ආවොත් එමයි පොලිසිය මහත්තුරුන්ට ඉස්සලා කියන මේ මහත්තයා මේ සල්ලි ඉල්ලන් ඇවිල්ලා පොඩ්ඩක් බලලා උදව් කරන්නකෝ. ඊට පස්සේ පොලිසිය මහත්තුරු ඒගොල්ලන් අරගෙන යනවා අපි උදව් කරහැටද. මේ පොලිස් මුර පොලට අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට සල්ලි මහන්න අවශ්‍යතාවයක් තියෙනවනේ. ඒක නේද? ඔය හොරු වින්. ඇත්තටම තමයි හොරු නෙමෙයි වෙන්නේ ඇති. නමුත් අහිංසක දරුවෙක් වෙන්න ඇති බෙන්ගදෙන සමා. ඒ මම ඒ දරුවා ඔබට මතක නැති නිසා මම දරුවෙක් ගැන කිව්වේ. මතක් කරා ගන්නවත් එපා කවවත්. මම මේ කියන්නේ වෙච්ච සිදුවීම. ඒ දරුවාට කිසි තරහක් නැහැ. නිවන් දකින්න එනවා නම් ඕන කෙනෙක් අපි පිළිගන්න අඟුලි මාලාවක් කමන්නේ අපිට. ඔබ තමයි සමාන වැරද්දේ බෙන්ගදෙන. ඔබ කියා කර දුන්නාට පස්සේ දැන් හිතෙනවා. ශෝක වැඩි පොඩ්ඩක් කිව්වනම් හරි පොඩ්ඩක් දුක කිව්වනම් මේගොල්ලෝ සල්ලි දෙනවා. මම මෝඩයෝ මුන්. මේගොල්ලෝ සල්ලි දෙනවා කියන්නේ. ඊට පස්සේ අද කෙනෙක් කියනවා තව අද ගෙදර යන්නවත් සල්ලි නැහැ. දැන් මාස දෙක තුනක් යනවා මම මෙහෙට වෙලා ඉතින් ඉන්නවා මෙහෙට ගෙදර යන්නවත් සල්ලි නැහැ. තියෙනකොට මොකද වෙන්නේ? අඬනවා ලුකේ. අඬලා ලු කියන්නේ. ඉතින් එහෙනම් පුතේ කමන්නේ එහෙනම් මේ මේ 5000 පුතා තියාගෙන ඉතින් ඒ නෝන ගියාට පස්සේ මේ ඉතින් මට ඉතින් ගෙදර යන්නවත් විදියක් නැතුව දැන් මාස ගානක් තිස්සේ මම මේ ඉන්නේ මෙහෙට වෙලා. ප්‍රස්තාවක් කරන්නත් ඕනේ. අනගාරික වෙන්නත් හිතාගෙන ඉන්නේ මේ. තාම මේක විසඳුන්නේ නැහැ. මගේ ප්‍රශ්න වගේක් තියෙනවා. පුතා අනගාරික වෙන්නද ඉන්නේ? කීයක් ඕනේද? 20000ක් විතර ඕන වෙලා තියෙනවා. මම account එකට දාන්න. පුතාගේ account එකට. කියන දේ අහන්න බෙඟට. ඔබ නිවන් නොදැක්ක කමන්නේ කියන දේ අහන්න අඩුම තරම ඔය පැත්තෙන් වහ. මොකද මේ නිවන් දකින මිනිසුන්ට කරදරෙන්නේ නැත්තේ ඉන්නේ. ඒකයි කියන්නේ සල්ලි කියන්නේ මහා භයානක දෙයක් බෙඟට. අපි පරිස්සමෙන් කරමු. පරිස්සමෙන් කරමු. දැන් විශේෂයෙන් පිට රටින් එන අය. මොකද හේතුව එයා ගාව සල්ලි තියෙනවා ගොඩක්. ඉතින් ඒක නිසා සහාය දෙන්න ලැබි. රටට ආවට පස්සේ තමන්ගේ මිනිස්සු ඉතින් හැංගීමක් තියෙනවා. ඒක නිසා ඔය බල බල එහෙම දෙන්න කැමති වෙන. ඉතින් ඔබගේ සාදු අදහස හොඳයි. නමුත් මම කියන්නේ අපි බෝ කරගන්න හොඳ නැහැ නේ. දැන් අදත් එහෙම මොකක් හරි සිදුවීමක් එලා.
අද ඔය කොහෙන් හරි ආපු කෙනෙක්. පින්වතුනි අනිත් එක තමයි මේ ඔබ කිසිම කෙනෙක්ව මෙහෙ අරන් එන්න එපා පින්වතුනි පැවිදි කරන්න කියලා. කොළු මැට්ටෙක් හම්බුනා මම අරන් ආව පැවිදි කරන්න කියලා කියලා දෙන්න එපා. එහෙම ගන්න නෑ අපි මෙහෙ පින්වතුනි. දැන් අද එහෙම මොකක් හරි සිදුවීමක් වෙනවාද මාරියට දන්නේ නෑ. මොකක් හරි සිදුවීමක් වෙනවා තියෙනවා. මේ කාගේ හරි ෆෝන් එකක් අරගෙන පැනලා ගිහිල්ලා. මේ අද මෙහෙ ආපු කවුරු හරි දරුවෙක්. ඉතින් ඉන්නකම් කර කර හිටපේක අවුරුදු 20ක 25ක දරු මිනිස්සු පින්වතුනි ඉතින් මොන හරි කර කරනේ පව ගම් වල ජීවත් වෙන්නේ. ඊට පස්සේ අපි මේ පොලිසිය මහතුරු සම්බන්ධ කරගෙන ගිහිල්ලා දැන් අන්න කුඩේ ඉන්නවා. ඒකයි කවුරු හරි ඔබගේ ෆෝන් එකේ අනේ මට ෆෝන් එක පොඩ්ඩක් දෙන්න ඕක කිව්වොත් එහෙම ඔබ එකපාරට මේ අනේ දෙන්න ෆෝන් එක විතරද ඕනේ තාම මුකුත් ඕනේ නැද්ද ඔක්කොම දෙන්න ඔබ මෙතන බින්දෙන එහෙම රඟපාන්න එපා ඔබ සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන විදිහට ජීවත් වෙන්න දැන් ඔබ සාමාන්‍ය ජීවිතේ පිට කොටුවේ ඉන්නකොට කවුරු හරි කිව්වොත් එහෙම ෆෝන් එක පොඩ්ඩක් දෙන්නකෝ කියවම ෆෝන් එක විතරද ඕනේ සල්ලි දෙන්න පර්ස් එකක් දෙන්න නා කියලා දෙනවද සෙන් ඉතින් පොඩ්ඩක් කල්පනාවෙන් ජීවත් වෙන්න. මොකද මෙතනට නිවන් දකින්න අයත් එනවා හොරුත් එනවා. ඒ ඔබ දන්නවනේ මම හැමදාම ඔබට කියනවා එහා පැත්තේ ඉන්න එක හොරේ. නැත්තම් සෝතාපන්න මාර්ගඵලලාභී. සෝතාපන්න මාර්ගඵලලාභී කියලා හිතාගෙන සලකන්න හොරෙක් කියලා හිතාගෙන පරිස්සම් වෙන්න. එචරයි. දන්නේ නැහැ නේද? භාග්‍යවතුන් වහන්සේගේ දේශන අහන්න කොච්චර හොරු වෙයිලා දිනවද? සමහර හොරු බණ අහලා සෝතාපන්න වෙලා දින. එහෙම දේවල් ඕනේ තරම් වෙනවා. ඒකයි ඉතින් විශේෂයෙන් මම ඔබට මතක් කරන්නේ ඔබට ඔබගේ අනුකම්පාව මේ ඔක්කොම මේ ඔබට දොස් කියනවා නෙමෙයි ඔබගේ ඉල්ලීමක් මේ කරන්න පින් ඔබගේ අනුකම්පාවට පින් ඇතුනේ ගමේ කොල්ලෙක් කුරුට්ටෙක් ඉන්නවා දැක්ක කියලා ඒකව මෙහෙ අරන් එන්න එපා එකපාර පැවිදි කරන්න මොකද මෙහෙ එහෙම තැනක් නෙමෙයි ඔබට ඒ දරුවව පැවිදි කරන්න ඕන නම් පින් ඇතුනේ ඔබ ඉස්සෙල්ලා කතා කරන්න පුණ්‍ය වාරයට ඒ හර්ෂ මහත්තයා සිරිමල් මහත්තයාට කතා කරන්න ඉස්සෙල්ලා හර්ෂ මහත්තයාට කතා කළා නම් ඊට පස්සේ පින්වතුනි හර්ෂ මහත්තයා අපොයින්ට්මන්ට්ස් දානවා ස්වාමින් වහන්සේලත් එක්ක. මං කිව්වනේ ඔබට සම්මුඛ පරීක්ෂණ හතරක් තියලා ගන්න පින්වතුනි දරුවෙක් ගණන්ති. මේ පුංචි මේකව ගත්තා. නෝබල් හාර්ට්ස් වලට දරුවෙක් ගත්තත් පින්වතුනි මේ සම්මුඛ පරීක්ෂණ ටික කරනවා. පින්වතුනි අපි මේ ලොකු වැඩසටහනක් කරන්නේ. international standards අපි පුළුවන් තරම් follow කරන්න උත්සාහ කරනවා අපි ගෙදර දරුවෝ සම්බන්ධව තියෙන. ඒකයි ඔය කාටවත් උඩටවත් යන්න දෙන්නේ නැත්තේ. දැන් මං කියලා තියෙනවා කමහර වෙනවනේ. ඇයි අපිට උඩට යන්න දෙන්නේ නැත්තේ? මොනවද උඩ වෙන්නේ කියලා අහගෙන. මං කියලා තියෙන්නේ මේ පල්ලෙහින් හාමුදුරන්ට දෙනවා මහත්තයෝ. යන්කෝ අපි දෙන්න කියලා පොලිසියට එක්කගෙන යන්නේ ඉස්සෙල්ලා. ගිහිල්ලා එතන පොලිසිය නිලධාරීන්ට කියන්නේ මේ මහත්තයාට උඩට යන්න ඕනේ ඔබතුමාලත් එන්නකෝ. ඔතන පොලිසියේ මහත්තුරු අපිට පිහිටට ඉන්නවනේ හැමතිස්සෙම. එතකොට ඒ පොතේ නම ලියලා එන්ට්‍රි එකක් හරි මොනවද දාන ඒවා දාලා ඔය ඔක්කොම කරලා ලියලා දැන් මේ මහත්තයාව අපි අරගෙන එනවා අරගෙන ඇවිදින්න පොලිසිය මහත්තුරු දෙන්නේ එක දෙපැත්තේ ආරක්ෂාවට. ඊළ උඩට පෙන්නනවා අරන් ගිහලා ඔක්කොම. හංගන්න දෙයක් නැහැ. ඔබගේ දරුවෝ ඔක්කොම උඩ ඉන්නේ. දෙන්නේ නැත්තේ වින්නතනේ. ළමා අපචාරකාරයෝ හැමතැනම ඉන්නවා. ඔය එකෙක් උඩට ගිහිල්ලා වින්නතනේ පුංචි දරුවෙක් ඇල්ලුවොත් එහෙම. ඒකගේ ආත්මගරුත්වය ඉවරයි ඊට පස්සේ. අපි මෙච්චර රැකවල් දාලා දිනවා. කිසිම හානියක් ඒ දරුවන්ට වෙන්නේ නැත නේද? ඒ දරුවෝ කවදාවත් තනියෙන් ඉන්නේ නැහැ. දවල්ට නෝන්ලත් එක්ක ඉන්නේ. රාත්‍රියේ ස්වාමින් වහන්සේලා කීප නමක් වැඩ ඉන්නවා ඒක. අනගාරික මහත් එක්ක ඉන්නවා. ඒව බලන්න ඕනේ තේමත. දරුවොත් එක කරන දෙල්ලම ලේසි නෑ. ඒක නිසා තමයි කාටවත් යන්න දෙන්නේ නැත්තේ. හංගන්න දෙයක් නෑ. පරිස්සම් කරනවා. එතකොට එහෙනම් පොලිස් රිපෝට් එකක් පවා ගන්නව අවුරුදු 18ට වැඩි නම් පෙඟතන. හොරමර වංචාවට අහු වෙලා තියෙන කෙනෙක්ද මේ? මොකද අපි ඒක ගැන පොඩ්ඩක් බලන්න ඉතින් ඊට පස්සේ. එහෙම තමයි ගන්නෙ. ඒක නිසා කිසිම දවසක ඔබට අනුකම්පා හිතුණා කියලා මෙහෙ එකගෙන එන්න එපා පිට. කරන්න දෙන්නේ ඔබ හර්ෂ මහත්තයාට දැනුම් දෙන්න. කියන්නේ පුණ්‍ය බාරයට දැනුම් දෙන්න. ඒ දැනුම් දුන්නාට පස්සේ ඉන්ටර්විව්ස් ටික දාලා ස්වාමින් වහන්සේලා එයාව ඉන්ටර්විව් කරලා එන්න කියලා සමහරට කතා බහ කළා. ඔබ ස්වාමින් වහන්සේලා ඒවට දාලා තියෙන හොඳ පරිණත ස්වාමින් වහන්සේ.
රාජ්‍යතාන්තික නිලධාරීන් හිටපු. එතන උන්වහන්සේලා අපි හිතුවේ සාමාන්‍ය මිනිස්සෙක් කතා කරනකොට දන්නවා මේ මිනිස්සෙ මොකටද දෙන්න හදන්නේ කියලා. එතන යා නිවන් දකින්න යන කෙනෙක් නෙමෙයි නම් එයාව රිජෙක්ට් කරනවා අපි. ඒ ඔක්කොම බල්ල තමයි ගන්නෙ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න වෙනතනි. ඔබ දරුවෙක් ගේනකොට දරුවෙක් ගේන්න එපා. මොකද්ද කරන් තියෙන්නේ? ඉස්සෙල්ල දැනුම් දෙන්න. ඒ දැනුම් දුන්නාට පස්සේ අපි ඒ ප්‍රොසෙස් එකේ අරගෙන යමු. අපිට ලොකු වගකීමක් තියෙන අපි ඔබගේ දරුවව මෙහෙට ගත්තා ඔබට දුකක් නොදෙන්න. ඔබේ දරුවෙක් මැරෙන්න පුළුවන් වෙනත. දැන් ඔබ හිතනවාද ඔය දරුවෙක් මැරුණා කියලා මෙතනින් හිට දරුවෙක් මල අපි අතින් දැන් අපි ෆේල් ලා ඒකින්ද ආයෙ මං කියන්නේ නැහැ දරුවෝ ගේන්න කියලා. දරුවෙක් මැරෙන්න බැරිද ඔබගේ? මොකද කියන්නේ? දැන් මේ ගෙවල් වල දරුවෝ මැරෙන්නේ නැද්ද? ඒ මෙහෙ මැරෙන්න බැරිද? මැරෙන්න පුළුවන් වෙනත. දරුවොත් මැරෙන්න පුළුවන් ඔබත් මැරෙන්න පුළුවන් මාත් මැරෙන්න පුළුවන් හැමෝම මැරෙනවා වෙනත. ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපිට කරන්න පුළුවන් උපරිම රකවල් අපි දාන්න ඕන. ඉතින් ඒක නිසා අපි හිතන්නේ එනේන එක්කෙනා මේ ඇතුළට ගන්න නැහැ. ඔබ දැකලා ඇති විදිහට අනගාരിക මහත්තුරු මාස 3ක් යනකම් පල්ලෙහා. ඒගොල්ලන් උඩට ගන්න නැහැ. අවිශ්වාසයට නෙමෙයි වෙන්නේ. විශ්වාසයටත් නෙමෙයි. නමුත් පුංචි දරුවෙක් ආපු ගමන් ඒ දරුවා උඩට ගන්නවා. 18 minus දරුවම පල්ලෙහා තියන්නේ. ඒ දරුවා උඩට ගන්නවා. දරුවෙක්. නමුත් 18 plus මහත්තයෙක් ආවොත් එහේ මේ මහත්තය මාස 3ක් යනකම් පල්ලෙහා. මේ පල්ලෙහා පරිසරයේ ඉන්නේ ඒගොල්ලෝ. ඒ මාස 3 3 මාර පැන්නට පස්සේ මොද ස්වාමින් වහන්සේලා ගොඩ පිරිසක් ඒක නවත් දෙන්නේ කරනවා. මාස 3ක් 3 මාරක් හොඳට ඉන්නවා කියලා කියන්නේ එක්ක හොඳ නළුවෙක්. එහෙම නැත්නම් හොඳ මිනිහෙක්. ඊට පස්සේ තමයි බෙන්ගතුනි අර පොඩි අය ඉන්න දියස් වලට ඒගොල්ලෝ දානවා. දැන් ඔබ කල්පනා කරන්න කොච්චර පරිස්සමෙන්ද කියලා මේ දේවල් කරන්නේ. මොකද ඔබගේ මැණික අපි අරන් තියෙන්නේ. මේ මැණික පරිස්සම් කරන්නේ නැත්තම්. ඒක අසාධාරණයි. ඉතින් ඒක නිසා බෙන්ගතුනි අපි ක්‍රමානුකූලව ඒවා කරමු. ඔබගේ ওই සද්ධාව කොහොමද තියාගන්න? ඔබ උදව් කරන්න. තව කෙනෙකුට නිවන් දකින්න මේ ඔක්කොම කරන්න පුළුවන්. නමුත් අපේ ක්‍රමවේදයක් තියෙනවානේ. අපි යන්නේ ක්‍රමවේදයට යන්න. එකඟයිද? මම මේ කියන එකේ වරදක් තියෙනවද? ඔබ දරුවන්ගේ පැත්තෙන් හිතන්න ඉතරයි ඕනේ. එතන ඔබට තේරෙයි. මහා යුව නම් ඕනේ කප්පේ. ඒක නිසා පොලිසිය මහත්තුරු අපිට ලොකු උදව්වක් කරනවා වෙනස. ඇත්තටම අගය කරන්න ඕනේ. ඒ මහතුරු ලොකු ආරක්ෂාවක් දෙනවා. ඒක නිසා තමයි අපි වෙනතුනේ මේ හැම දේශනාවක් අවසානයේදී හැම පින්කමක් අවසානයේදීම වෙනතුනේ මේ රට ආරක්ෂා කරන පිරිසට ඒ විදිහට පින් අනුමෝදන් කරන්නේ. මොකද මේ පිරිස නැත්තම් වෙනතුනේ හරි අමාරුයි මේ එකක්වත් කරගෙන යන්න. මොකද හේතුව වෙනතුනේ ඔබ වගේ උතුම් මිනිස්සුත් ඉන්නවා. තම උතුම් තත්ත්වයටපත් වෙච්ච නැති අය තියෙනවා. ඉතින් ඒ අයව සමහර විට අපිට හම්බම් කරන්න බෑ බෑ. ඒව හම්බම් කරන්න තමයි නිලධාරීන්පත් වෙලා ඉන්නේ රජේ. ඒක නිසා අපි මේ වැඩසටහන වෙනතුනි පුළුවන් තරම් සුරක්ෂිතව අරගෙන යමු. ඒකට ඔබ හැමෝම දායක වෙනවා. මොකද ඔබගේ දරුවෝ ඉන්නේ වෙනතන. මේ ඔබගේ දරුවෝ ඉන්න තැන ඔබ නිවන් දකින තැන පුළුවන් තරම් ආරක්ෂා කරගෙන යන්න. දැන් මං ගිය සතියේ තව කාරණාවක් ඔබට කිව්වා. දැන් ඒ වැරදියට එහෙම ගත්තත් දන්නේ නැහැ. ඒකයි බින්දුනේ. ඔබට නිින්ද යනවත් දන්නේ නැහැ නේද කියන වෙලාවට. ඊසතියක මම හිතන කතා කරගෙන යන ගමන් මම කිව්වා බින්දුනේ. ස්වාමි පුරුෂයෙක් බිරිඳක් එනකොට ආරාමෙට පැවිදි වෙන්න කියලා. අපි කිව්වා මහත්තයාට බෑ නිකන් ඕනව මෙහෙට ගේන්න. නිකන් ඔහේ ඔයා යන්න මාත් යන්න ඕහොම කියලා කරන්න බෑ. තමන්ගේ නෝනා අනගාരികා කරනවා නම් ඒ නෝනට යැපෙන්න පුළුවන් යම් මුදලක්. ඒකෙත් ඒ නෝනාගේ account එකේ අපේක එහෙම නෙමෙයි. يعني මේ පුණ්‍ය බාරේ account වල නෙමෙයි මේ කියන්නේ. ඒ නෝනාගේ account එකේ තැම්පත් කරනවා. ඒකට මුදල කොච්චරද කියලා අපි දන්නේ නැහැ. ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒකයි. මට තියෙන එකම ප්‍රශ්නේ තමයි කාටද හිතුනොත් එහෙම පුන්නේ බාරයටද දාන්න ඕනේ කියලා.
එතකොට නිකන් හල්ලි අරන් පැවිදි කරනවා වගේ එකක් හිතෙනවා ඊට පස්සේ තව කෙනෙකුට. එහෙම එකක් නෙමෙයි. මහත්තයෙක් මෙහි ආවට පස්සේ පින්වතුනි කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට. මොකද මේ මහත්තයා ආයි මෙහෙන් ගියොත් ඒකට මේ හොඳට වැඩ කරන්න පුළුවන් හයිය හත්තිය තියෙන මිනිස්සෙක්. ගියේ ගමන් ඔය කොහේ හරි දරපලන්න හරි රස්සාවක් හොයාගත්තා. නමුත් කාන්තාවක් විශේෂයෙන් තරුණ කාන්තාවක් මේ එනවා කියලා කියන්නේ පින්වතුනි සමහර විට ඒක එනවා යම් කාලයක් අවුරුද්දක් එකමාරක් ඉන්නකොට එයාට හිතෙනවා මට මේක හරියන්නේ නැහැ. එතකොට එයාට හිතෙනවා යන්න. එහෙනම් අපි දැනුමුතුකමක් තියෙන මිනිස් විදියට දැනගන්න ඕනේ පින්වතුනි. ඒ දුවේකුට ඒ රැකවරණය දෙන්න. ඒක නිසා තමයි අපි ඒගොල්ලන්ට කියලා දෙන්නේ අනගාരികා වැඩසටහනට සම්බන්ධ වෙන්න එනවා නම් කවදා හරි යන්න වුණොත් කියලා. යන්නේ නැහැ ලේසියෙන් කවුරුත් අනගාരികා වැඩසටහනේ. යන්න වුණොත් කියලා account එකේ මුදල තියාගන්න කියලා. ඒක Tamante යැපෙන මුදලක්. ඒක අහවල් ගාණිය කියලා එකක් නැහැ. Tamange account එකේ. මොකේද? තමන්ගේ account එකේ යම් මුදලක් තියලා තියෙනවා. මොකද මේක නැති වුණොත් හෙන ගැහියන්නේ නෙමෙයි නේ වින්ගත. එහෙම සංකල්පයක් අපි නැහැ. මේක නැති වුණොත් හෙන ගැහියන්නේ නෙමෙයි. ඉතින් මේක නැත්තම් පිනක් දහමක් හරි කරගෙන කීයක් හරි හොයාගෙන ඉන්න පුළුවන් ක්‍රමවේදයකට ඒ අයපත් වෙනවා. ද මේක නැති වුණොත් ඔහෙ මොනවා වුණත් අපිට කමන්නේ නැහැ කියන සංකල්පේ අපි ඉන්නේ නැහැ. දරුවෝ එන්නේ වින්ගතද? දැන් ඔය උත්සාහ කරන වීරය කරන මේක කරන්න සමහර ලඩ එකක් තැනකදී යට හිතන මට මේක කරන්න බෑ මම යන්න ඕනේ. මගේ කාමයේ දැඩි ලෙස මට පහර දෙනවා මට යන්න ඕනේ. මට මෙතන ඉඳලා ඒක කරන්න බෑ. ඊට පස්සේ එනම් මොකද තියෙන්නේ නැහැ යන්න. ඉතින් යනකොට පෙන්වදෙන ගිහිල්ලා රස්සාවක් එහෙම ගිය ගමන් කවුරුත් රස්සාවල් දෙන්නේ නැහැ. ඒ අය මොකද දරපලන්න බෑනේ. ඒක නිසා තමන්ගේ උගත්කමට සුදුසු රස්සාවක් හොයාගෙන යම් කාලයක් යන. ඒ කාලය තුළත් ඒ අය ජීවත් වෙනවා. ඉසර සමහර දරුවෝ හිටියා පින්වතුනි ඒගොල්ලන්ට යන්න ඕන නාට පස්සේ අපි වෙනම ඒගොල්ලන්ට කවුන්සලින් කරනවා පින්වතුනි ජොබ් කවුන්සලින්. එහෙම ලේසියෙන්ද සමහර හාමුදුරුවෝ හිටපු ගමන් යන්න ඕනේ කියනවා. ඒ කියනකොට උන්වහන්සේලාට සමහර පොඩි පොඩි අය 18 19 20 20 ඕ ඒ ගණන් වල අය ජීවිතේ අත්දැකීමක් නැහැනේ. මෙහෙ ඉන්නකොට මොන දේ කළත් වින්වතුනි ඕන දෙයක් තියෙනවා මේ. ඒක නිසා හිතනවා ජීවිතේ හරි සරලයි, හරි පහසුයි කියලා. ඒක නිසා උත්සාහ කරනවා මං යනවා මම ගිහිල්ලා දිනු වෙනවා. ඉතින් අනුකම්පාවට වින්වතුනි අපි එයාට කතා කළා මුතේ ඔබවහන්සේ දැන් මෙන්න මේ හිතන්නකෝ දැන් මෙන්න මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. ජොබ් එකක් කියලා කොහොම හොයන්න බෑ. කොහමද ඔබවහන්සේට තියෙන ක්වොලිෆිකේෂන්ස් ජොබ් එකක් ගන්න? අන්නේ ක්වොලිෆිකේෂන් ටික පූර්ණේ කරන්න ඔබවහන්සේ හිතන තව මාස 6කින් යන්න කියලා. ඒ මාස 6 ඇතුළත ඔබවහන්සේ ඉංග්‍රීසි මෙන්න මේ මට්ටමට ඉගෙන ගන්න. මේකට අහවල ඉංග්‍රීසි පන්තියට යන්න. අර ස්වාමීන් වහන්සේව අර නගරික මහත්තයා කරන ඉංග්‍රීසි පන්තියට යන්න. ගිහිල්ලා ඔබ මේ ප්‍රමාණය ඉගෙන ගන්න ඔබවහන්සේ යන්න කලින්. ඊට පස්සේ ඔබවහන්සේ මෙන්න මේ ටික අධ්‍යයනය කරන්න. ඒ එළියට ගිහිල්ලා කරන්න ඕනේ දේවල්. එළිය මෙන්න මෙහෙම දේවල් තියෙන්නේ. ඒ ගැන ඔබවහන්සේ හොඳට අධ්‍යයනය කරන්න. ඔන්න ඔය ටික කළා. දැන් යන්න. මොකද අපිට ඕනේ නැහැ මේකදී ගිහිල්ලා ඒ දරුවා විනාශ වෙන්න. නිවන වැරණන් හෙන ගහපිය නෙමෙයි. ඒ තව කට්ටිය මා ගාව ඉන්න බැරි නම් හෙන ගහපිය උඹට ගෙහ. බුද්ධ ශාසනයේ ඉන්න පිරිස එහෙම නැහැ. ඒක නිසා තමයි පින්වතුන් ලොකු රැකවරණයක් ඒ හැම කෙනාටම දාලා තියෙන්නේ. ඒක නිසා මෙතෙක් කල මාත්‍යයි නෝනායි ශාසනයට ආව නම් මේ මහත්යට අපි කියලා තියෙන්නේ ඔබතුමා හිසත්ින් එන කිසි ගැල්ලුවක් නැහැ. ඔබතුමාගේ යුතුයකමක් තියෙනවා තමන්ගේ විරින්දයට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් හදන්න. ඒව වියදම් කරන්න දෙයක් නැහැ පින්වතුන්. ඔබ තමයි ඒ ඇයට දානමාන බුදු සත්කාර ඔක්කොම කරන්නේ. අරක ඒ අයගේ රැකවරණයේ පිණිස තියෙනවා. ඒ අය දවසක මැරෙන හෝ අපවත් වෙන කාලයක් ආවට පස්සේ පින්වතුනි ඒ අයට පුළුවන් ඒක ඔන්නම් සාසනයට පූජා කරන්න. ඒ දක්වා කාලය ඒගොල්ලන්ට ඒක තියෙනවා. අවුරුදු 99ක් වෙලා මට බෑ කාමේ එනවා යන්න ඕනේ කිව්වොත් එහෙම මොකද කරන්න තියෙන්නේ? ඉතින් තමන්ගේ අතේ සල්ලි තියෙනවා ගිහිල්ලා ඊළඟ දවස ජීවත් වෙන්න. වැටුණා නේද කාරණා? ඒක පින්වතුනි මේ ආරාමයට ගන්න හැම මොකොර නෙමෙයි. දැන් දැන්ට ඕගෙන සීනමාමව ඉන්න පිරිස ඇති.
ඒ අය තමන්ගේ බිරිඳාවට යැපෙන්න පුළුවන් යම් මුදලක් එකතු කරා. එකතු කළා, ඒක බිරිඳාවට දීලා තීර අනගාරිකා වැඩසටහන සම්බන්ධ කරවල ඒදී එහෙම කරා. ඔබගෙන් වෙන්න ඕනේ යුතුකම කළා. ඔබ බොහොම සුද්ධවන්තව සාසනයට එන්න. ඊට පස්සේ මම යනවා යත් එන්න කිව්වොත් එහෙම ඒ ගැන හිතන්න එපා ආයසල. මොකද කරන්න ඕනේ යුතුකම කළා තියෙන්නේ. මං යනවා යත් එන්න ඒ කතා නැහැ ඊට පස්සේ. ඒක නිසා තමයි මං යනවා යත් එන්න. ඇයි? මට සල්ලි නැහැ. ඒක දුන්නේ අරයියා. මං ඉන්නා වගේ තමයි යත් එක්ක. යනවා. ඒ වගේම තමයි. පිරිමි යනවන අනගාරික මහත්මිය යන්න කිසි අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ වගේ පින්විතර ලොකු ක්‍රමවත් වැඩ පිළිවෙලකට තමයි මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා අපිට ඒකට උදව් කරන්න ඔබට හිතන ඒවා කරන්න යන්නේ නැත. හැම එකකටම අපි ඔයගොල්ලෝ හොඳ රැකවරණයක් කරද්දී අපි මේ වැඩසටහන අරගෙන යන මේ වැඩසටහනින් පින්විතරනේ අපි බලාපොරොත්තු වෙන එක දෙයයි සියලු දෙනාගේ හිත නිවෙන. ඒක තමයි අපි එකම බලාපොරොත්තු. හරි. එහෙනම් අපි දහම් කාරණා කොට යමු. ඔන්න දැන් එහෙනම් අපි කතා කරගත්ත විදිහට මේ කියන කාරණා ඔබ හොඳට උත්සාහ කරන්න වෙනතනි නුවණින් මනසිකාර කරන්න. හොඳට උත්සාහ කරන්න නුවණින් මනසිකාර කරන්න. එකඟයිද? නුවණින් මනසිකාර කරන්න නැතුව මේක ගන්න එපා. මොකද ඔබ නුවණින් හරියට මේක මනසිකාර කරලා ගත්තොත් අද ගීල දෙන්න දෙමළ තීරණය කරනවා. මොකක්ද අපි දෙන්න මේ කරන්නේ කියලා. ඒකයි තියෙන්නේ. නුවණින් මනසිකාර කිරීම. දෙන්නටම හරියට වැටුණොත්. ඒ තීන්දුව ගන්න මහ වෙලාවක් යනවා. මොලේ තීන්දුව ගත්ත ගොඩ පිරිසක් යනවා. එයාර මනසිකාරයෙන් බණටික ඇහුවා. බණටික අහන වෙලාවෙම දෙන්නම තීන්දුව අරන් යනවා. ඔයා මහ පුදුම කතාවක් නේ කියන්නේ. මාත්මේ අහන්නමනේ හිටියේ කියලා කියනවා අනිත් එක. ගැලවෙනවා කියන්නේ. අන්නේ අවබෝධයට පත් වෙන්න උත්සාහ කරා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ